හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා I Learning College එකේ අධ්‍යාපනය ලබන අපේ ආදරණීය දුවා දරුවන්ට නමේ ශ්‍රේණියේ ආදරණීය දුවා දරුවන්ට දැන් අපි මේ වෙද්දී පාඩම් විශාල සංඛ්‍යාවක් පුතේ ඔයාලට මේ වෙද්දී අපි කතා කරලා අවසන් කරලා තියෙනවා නිකන් නෙවෙයි සියලුම ක්‍රියාකාරකම් සහිතව ඉතින් පුතේ දැන් ඔබටම තේරෙනවා ඇති කොඩිතුවක් උසේ ඔයාලගේ සිලබස් එක කොච්චර හොඳට කවර් කරගෙන යන ගමනක්ද මේ තියෙන්නේ කියලා. අපි ගිය සතියේ පුතේ ඔයාලත් එක්ක කතා කරපු පාඩමේ පුංචි එක ක්‍රියාකාරකමක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ක්‍රියාකාරකම ඇරෙන්න අපිට ඒ පාඩම තුල කිසියම් දෙයක් තවත් නැහැ කතා කරන්න. ඒ වගේම තමයි තව පුංචි දෙයක් දැනුවත් කරන්න ඕන ඔයාලා තාම දිනුසාර සංගරාවට පුතේ අවශ්‍ය නිර්මාණ තාමත් යවපු නැති කෙනෙක් නම් ඒකත් ඉක්මනටම යවන්න. ඒ වගේම තමයි තව පුංචි දෙයක් අපේ දරුවන්ට දැනුවත් කරන්න ඕනේ. ඒ තමයි පුතේ ඉදිරියේදී ඊළඟ මාසය නොවැම්බර් මාසය තුල කොඩිතුවක් උස ඔයාලගේ සිලබස් එක තුල පාඩම් උපරිම සංඛ්‍යාවක් කතා කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ලබන මාසය තුල ඔයාලත් එක්ක පුතේ ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන්න හිතන් ඉන්නවා. ඒ වගේම අපේ නමේ ශ්‍රේණියේ අධ්‍යාපනයේ ලබන අපේ දූල පුතාලට තව වටිනා දෙයක් තමයි අපි කරන්න සූදානම් වෙලා තියෙන්නේ කොඩිතුවක් උස දෙමළ විෂය තුල. ඒ තමයි පුතේ ඔයාලට හරි අවබෝධයෙන් අහගන්න. තාමත් වැදගත් කරුණු ටිකක් ඔයාලට මේ කියලා දෙන්නේ පාඩමට යන්න කලින්. ඔයාලට තුන්වෙනි වාරයට අදාළ පාඩම් වලින් පාඩම් දෙකක් අනිවාර්යෙන් ඉවර කරනවා. මේ වෙද්දි එක පාඩමක් ඉවර කළ ඉවරයි. තව එක පාඩමක් අද අපි ආරම්භ කරනවා තුන්වෙනි වාරයට අදාළව. හරි අවබෝධයෙන් හොඳට පන්තිය ඉවර වෙනකන් මේ පුරා පැය එකයි විනාඩි 30ක් කියන පුංචි කාලය අපේ දරුවෝ හොඳට සම්බන්ධ වෙලා තමන්ගේ වැඩ ටික හරියට අපි කරගනිමු. ඒක තමයි අංක 1. ඊළඟට දැන් මගෙන් දෙමාපියන් දෙන්න තුන් දෙනෙක් කෝල් දීලා ඇහුවා කොඩිතුවක් උස සර් උගන්වනවා ගොඩක් හොඳයි අපේ දරුවන්ට මුල් පාඩම් ටිකක් කරලා දෙන්න කියලා. මුල් පාඩම් ටිකක් ඉතින් පුතේ ගුරුවරයා තමා දන්නේ ඔයාලගේ විෂය නිර්දේශය තුල මුල මැද අග සියල්ලක්ම දන්නේ පුතේ ගුරුවරයා. ඉතින් මං ඒ දෙමාපියන්ට කිව්ව දේ තමයි බය වෙන්න එපා අම්මේ අනිවාර්යෙන් කරනවා මේ ඔයාලගේ දරුවන්ට ලකුණු එකතු කරන්න පුළුවන් පාඩම් තමා මුලින් කරලා දෙන්නේ. හේතුව තමයි වාර විභාගයේදී ඔබට අවශ්‍ය වෙන්නේ ලකුණු. දෙමළ විෂය කියලා කියන්නේ පුතේ ඉතාමත්ම වැදගත් විෂයක් පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හතරවෙනිය පස්වෙනිය වෙන දරුවන්ට ඒක කොඩිතුවක් උස කියන්න ඕනේ නැහැ. ඒක අපේ දරුවම දන්නවා. හේතුව තමයි පුතේ ඔබ අනෙත් සියලුම සබ්ජෙක්ට් වලට දක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ දෙමළ විෂයයට අදක්ෂයෙක් නම් ඔබ අනිත් සබ්ජෙක්ට් වලට ලකුණු 90න් උඩ ගත්තත් වැඩක් නැහැ. දෙමළ වලට ලකුණු 35න් පහළ අරගෙන ඔබට කවදාවත් පන්තියේ හොඳම රෑන්ක් වලට යන්න බෑ. අන්න ඒක නිසා තමයි කොඩිතුවක් උස ඔයාලට මුලින්ම හොඳ ලකුණු එකතු කරන්න පුළුවන් පාඩම් ටිකක් මුලින් කවර් කරලා දුන්නේ. ඒක නිසා හරි අවබෝධයෙන් හොඳට වැඩ ටික අපි ඉදිරියටත් කරගෙන යමු. මම ඔයාලගේ මේ ඉදිරි කාලය පුතේ හොඳට කළමනාකරණය කරලා තියෙන්නේ. ඉතින් බය වෙන්න එපා කිසි දෙයකට වරදින සම්භාවිතාවක් ඇත්තෙම නෑ. ඔයාලා වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකක් අලුතෙන් නිර්මාණය කරමින් යන්නේ. ඉතින් ඒක නිසා අපේ දරුවන්ට හරි අවබෝධයෙන් මේ ප්‍රශ්න පත්‍ර වලට පෙරහුරුවක් විදියට පුරුදු වුණාට පස්සේ අපේ දරුවන්ට හරි අවබෝධයෙන් වාර විභාගයේ ලකුණු ටික ඉතාමත් පහසුවෙන් එකතු කරගන්න පුළුවන්. සර් තව පුංචි දෙයක් ඉදිරියට කරගෙන යනවා. ඒ තමයි අද ගොඩාක් අලුතෙන් දරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපේ දරුවෝ වැඩ කරනවද කියලා බලන්නත් ඕන සර්ට. ඉතින් අතරමඟදී අපි පාඩම කරගෙන යද්දී පොඩ්ඩක් අපේ දරුවන්ට කැමර එකක් ඔන් කරන්න වේවි. හේතුව තමයි පුතේ අපි දරුවන් එක පොඩ්ඩක් සුහදව වැඩ කරන් යන්න ඕන. හේතුව දැන් ඉදිරියේදී ඔයාලගේ පාසල් ආරම්භ කරනවා 9 10 11 පාසල් 9 10 11 ශ්‍රේණි වලට පුතේ පාසල් නොවැම්බර් මාසේ 8 වෙනිදා ආරම්භ කරනවා. 6 7 8 නම් තාම දවසක් ස්ථිරවම නැහැ. ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කරලා තියෙන්නේ 9 10 11 ශ්‍රේණි වලට ආරම්භ කරනවා ලබන මාසේ 8 වෙනිදා. ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් පොඩ්ඩක් තියාගෙන අපිට දැන් කිසි කලබලයක් නැහැ.
අනිත්ය මේ කොරෝනා කාල සීමාව තුල ගෙදරට වෙලා නිකන් TV series බලලා computer games play කරලා mobile games play කරලා නිකරුණේ වෙලාව නාස්ති කරා. නමුත් අපේ iLearning college එකට සම්බන්ධ වෙන දරුවන් ගණිතය වේවා විද්‍යාව වේවා ඉංග්‍රීසි වේවා බුද්ධාගම වේවා ඉතිහාසය වේවා දෙමළ වේවා සියලුම විෂය පරාසයන් වලින් පුතේ ඔයාලා දැන් ප්‍රවීණෙක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් ඔයාලේ කරගත්ත කොරෝනා කාල සීමාවෙ නිකන් ගෙදරට වෙලා කාලය විනාශක විනාශ කර කර විනාශ කර කර ඉඳී අනිත් අයට වඩා ඔයාලා දැන් හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා පුතේ අධ්‍යාපනය තුල. හරි අවබෝධයෙන් වැඩ කරන්න හොඳ ප්‍රතිඵලයක් අපි ගුරුවරු විදියට iLearning college එක තුලින් ලබා දෙනවා අපේ දරුවන්ට. ඒ වගේම තමයි පුතේ දහම් පාසලට සම්බන්ධ නොවුණ කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දහම් පාසලට සම්බන්ධ වෙන්න හේතුව තමයි අපි සියලුම දේවල් කරන්නේ අපේ ආචාර මණ්ඩලයේ සියලු දෙනාම ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මැද තමයි පුතේ සියලුම වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් අපේ දරුවන්ට ගරුතර මහා සංඝරත්නයේ අනුශාසකත්වයේ ආශිර්වාදයේ සියල්ලක් එක්ක තමයි අපි මේ iLearning college එකේ වැඩ ටික ඉදිරියට කරන් යන්නේ. අපේ දරුවන්ට හරිම අවබෝධෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා වැඩ ටික හරි අවබෝධෙන් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. හරි. අපි එහෙනම් පාඩමට යන්න. පෙළ ගන්න පුතේ අච්චු පොතේ 104 වෙනි පිටුවේ 9 වෙනි පාඩම ඉක්මන් කරන්න. 104 වෙනි පිටුවේ 9 වෙනි පාඩම. 104 වෙනි පිටුවේ 9 වෙනි පාඩම. හරි අවබෝධෙන් කිසි කලබලයක් නැහැ අපිට. අපි දැන් මේ වෙද්දි පාඩම් ගොඩාක් ඉවර කරගෙන තියෙන්නේ. අපිට දැන් තියෙන්නේ අපි ඉගෙනගත්ත දේවල් හරි අවබෝධෙන් ඔළුවට දාගෙන වැඩ ටික කරගන්න විතරයි. හරිම පහසුයි පුතේ. කිසි කලබලයක් නැහැ. අපි හොඳට වැඩ ටික කරගෙන යමු. පෙළ ගන්න අච්චු පොතේ 104 වෙනි පිටුව බලන්න. 104 වෙනි පිටුව 9 වෙනි පාඩම ඉක්මන් කරන්න. හරි අවබෝධෙන්. හරි. ඔය පාඩමට යන්න කලින් පොඩ්ඩක් තව පුංචි දෙයක් අපේ දරුවන්ට කියන්න ඕන. දැන් මම ගිය සතියේ නැත්නම් ඊට උඩින් සතියේ මං ඇහුව අපේ දරුවන්ගෙන් 9 වසරේ දරුවන්ගෙන් පුතේ ඔබ 10 ශ්‍රේණියේදී පළවෙනි කාණ්ඩ විෂයෙට මොනවද කරන්න තෝරගෙන ඉන්නේ කියලා. මම ඇහුවා දෙමළ තෝරගන්න කැමති අය හෑන්ඩ් රේස් එකක් දාන්න කියලා. ළමයි 15ක් 20ක් අතර ප්‍රමාණයක් ඒකට හෑන්ඩ් රේස් එකක් දෑවා. ඉතින් මම ඔයාලගේ බලන්නේ පුතේ 9 ශ්‍රේණිය කොහොමද කවර් කරනවා. නමුත් 9 ශ්‍රේණියට වඩා පොඩි තුවක්කුස ඔයාලගේ බලන්නේ 11 සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් ඒක නිසා මගේ පුතේ හරි අවබෝධෙන් අපි වැඩ කරන් යන්න ඕන. දෙමළ විෂය ගැන කතා කරද්දී සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතාමත්ම වැදගත් වූ විෂයක් තමයි පුතේ දෙමළ විෂය කියලා කියන්නේ. ඒකට ලකුණු 10 ප්‍රශ්නයක් විදියට අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ එන ලිපි කඩිදම් කඩිදම් විනා ලිපි ප්‍රශ්නයට අපි ආරම්භයක් ගන්න තමා පුතේ හදන්නේ මේ ඔයාලගේ 9 වෙනි පාඩමත් එක්ක. හරි අවබෝධෙන් අච්චු පොතේ පෙල්ල ගන්න 104 වෙනි පිටුව 9 වෙනි පාඩම. හරි අවබෝධෙන් බලමු අපි. හරි අවබෝධෙන් වැදගත් දේවල් තව ඉදිරියට කියලා දෙන්නම්. හරිම නියමයි පට්ට නියමයි කියලා අපිටක් ගාලා පාඩමට පුංචි ප්‍රවේශයක් ගනිමු. අද සිංහල ලිපිවලටත් වඩා සිංහල භාෂාවෙන් ලිපි ලියනටත් වඩා හොඳට දෙමළ භාෂාවෙන් ලිපි ලියලා ලිපි ලියන්න කියලා දෙන්න කොරිතුවක් උස සූදානම්. ඔබත් සූදානමින් මමත් සූදානමින් අපි පාඩමට යන් හරි අවබෝධෙන් බලමු පුතේ. අච්චු පොතේ 104 වෙනි පිටුව 9 වෙනි පාඩම බලන්න. කඩිදම් මෙලුදුවෝම් කඩිදම් එළුදුවෝම් ලියා ගන්න පුතේ මාතෘකාව. කඩිදම් එළුදුවෝම් ලියුම ලියමු. හරි අවබෝධෙන් කඩිදම් එළුදුවෝම් ලියුම ලියමු ලියා ගන්න පාඩම් මාතෘකාව. කඩිදම් එළුදුවෝම් ලියුම ලියමු මාතෘකාව ලියා ගන්න 9 වෙනි පාඩමේ පුතේ. කඩිදම් එළුදුවෝම් ලියුම ලියමු කඩිදම් මෙලුදුවෝම් ලියුම ලියමු. හරි. දැන් අපේ දරුවන්ට ලියුම් කිව්වට පස්සේ සිංහලෙන් ගමුකෝ දෙමළ අමතක කරන්න. තමිල් මොළි දෙමළ භාෂාව අමතක කරන්න. අපි මුලින්ම පුතේ ලිපි සම්බන්ධව බලමු සිංහල භාෂාවෙන්. දැන් ඔයාලම කියන්න බලන්න සර්ට සිංහල භාෂාව වගේම දෙමළ භාෂාව තුලත් පුතේ විවිධාකාර වූ ලිපි වර්ග තියෙනවා. ඒ අතරින්
ප්‍රධාන ආකාර දෙකකට අපිට පුළුවන් ලිපි වර්ග බෙදන්න හරීම පහසුයි පළවෙනි එක තමයි පුතේ පෞද්ගලික ලිපි දෙවෙනි එක රාජකාරී ලිපි අයිත් බලන්න ලිපි ප්‍රධාන ආකාර දෙකකි පළවෙනි එක පෞද්ගලික ලිපි දෙවෙනි එක රාජකාරී ලිපි ආකාරයේ විදියට අපිට ලිපි වර්ග ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් ඒක හොඳට අහගන්න ඒක හොඳට අහගන්න පුතේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරයෙක් විදියට සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය තුල අපේ දරුවන්ගේ දැකපු ලොකු අඩුපාඩුවක් තමයි මෙන්න මේ ලිපි ප්‍රශ්නයට ලකුණු 10න් 10ම ගොඩාක් දරුවන් ගන්නෙ නැහැ ඒකට හේතුවක් තියෙනවා පුතේ ඒකට හේතුව තමයි අපේ දරුවන් පෞද්ගලික ලිපිය කියන්නේ මොකද්ද රාජකාරී ලිපිය කියලා කියන්නේ මොකක්ද කියලා හරිය අවබෝධයක් නැතිවීම අන්න ඒක පුතේ ලොකුම ගැටලුවක් අපේ දරුවන්ගේ තුල තියෙන ඒක නිසා අද මේ ඔයාලගේ 9 වසරේ 9 වෙනි පාඩම විදියට කඩිදම් මෙලදුවෝම් පාඩම ඔයාලගේ සිලබස් එකට ඇතුළත් කරලා තියෙන්නේ ඉතාමත්ම වැදගත් වෙන විදියට 10 ශ්‍රේණිය සඳහා හොඳ ප්‍රවේශයක් ලබා ගන්න ඒක නිසා සාමාන්‍ය පෙළට දෙමළ තෝරගන්න අය වගේම ඔබට දෙමළ තෝරගත්ත හෝ නැතා 10 ශ්‍රේණියේදී ඔබට සිංහල භාෂාවෙන් පුතේ ලිපි ලියන්න එනවා ඉතින් ඒක නිසා ඒව පිළිබඳ අවබෝධය හොඳට දාගමු අපි හරි අවබෝධයෙන් ක්‍රියාකාරකම් වලට හරි අවබෝධයෙන් යමු හොඳට අහගන්න දැන් පොඩි තුවක් උස ඔයාලට මුලින්ම කිව්වා පුතේ ලිපි ආකෘති ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා කියලා පළවෙනි එක පෞද්ගලික ලිපි දෙවෙනි එක රාජකාරී ලිපි ඒ පුතේ සිංහලෙන් දෙමළෙන් බලද්දී පෞද්ගලික ලිපි වලට කියන්නේ උරව් මුරෙයි රාජකාරී ලිපි තොලෙල් මුරෙයි කියන විදියට අපිට ලිපි ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් ඒක පොඩ්ඩක් තමන්ගේ හිතේ තියාගන්න දෙමළෙන් අමතක කරන්න කොයි වෙලාවකවත් ඔයාලට විභාගයේදී අහන්නේ නැහැ දෙමළ භාෂාවේ ලිපි වර්ග කීයද ඒවා ලියා දක්වන්න කියලා කිසිම අවස්ථාවක පුතේ අහන්නේ නැහැ ඉතින් ඒ වගේ දේවල් මතක තියාගන්න ඕනේ නැහැ සිංහලෙන් මතක තියාගන්න මොනවාද ලිපි ආකාර දෙක පෞද්ගලික ලිපි සහ රාජකාරී ලිපි විදියට අපිට ප්‍රධාන ආකාර දෙකකට ලිපි බෙදන්න පුළුවන් අන්න ඒක පොඩ්ඩක් හිතේ තියාගෙන අපි ක්‍රියාකාරකමට යමුද යමුද හරි එහෙනම් අපි යන් ක්‍රියාකාරකමට බලන්න අච්චි පොතේ 104 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 1 හරි අවබෝධයෙන් බලමු පුතේ වාසිපෝම් බලන්න හරි අවබෝධයෙන් ලියාගන්න කිසි කලබලයක් නැහැ හොඳට මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක් ගොඩක් 10 ශ්‍රේණියට අපේ ළඟට එනවා පුතේ වෙන ආයතනවල වැඩ කළා වෙන ආයතන වෙන ගුරුවරුන්ගේ ළඟට ගිහිල්ලා දෙමළ ඇත්තටම එපා වෙච්ච ළමයි. ඉතින් ඒ වගේ ළමෙක් ආවට පස්සේ අපි මම නම් ඇත්තටම ට්‍රික්ස් එකක් විදියට භාවිතා කරන්නේ මම මුලින් අහන්නේ ලිපි සම්බන්ධ ප්‍රශ්නයක්. ලිපි පිළිබඳ අවබෝධය පොඩ්ඩක් හරි තියෙනවා කියලා කියන්නේ අපිට ඒ දරුව ගොඩ දා ගන්න පුළුවන්. ඒ හේතුව තමයි කරන්නන් වාලේ වැඩ කළා අන්තිමට යන එනමක් නැති වෙනවා. ඉතින් පුතේ එහෙම බෑ ඒ නමයක් ගන්නවා කියලා කියන්නේ ඔබේ ඉලක්කය දැම්ම තියෙන්න ඕන සාමාන්‍ය පෙළ විභාගයට ඒ නමයකට යන්න. ඒ නමයකට යන එක ලේසි නෑ පුතේ. දැන් ඔයාලා දන්නවා ඊයේ ආවා කට් ඔෆ් මාක් ආවා. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා බලන අවම සුදුසුකම් අගය සහිත ඉසඩ් ඩිස්කෝ මත පදනම් වෙච්ච කට් ඔෆ් මාක් ආවා. ඉතින් ඔයාලගේ අයියලා කළා නිව් සිලබස් එක සහ ඕල් සිලබස් එකෙන් මූණ දෙච්ච අය ඉන්නවනේ. ඉතින් මොකක්ද වෙලා තියෙන්නේ? ඉතින් ගොඩාක් අය තර්ඩ් ෂයි කරපු අයත් ගොඩාක් not selected campus selected ලා නැහැ. ඇයි? බලද්දි හොඳ results, හොඳ ISET score. නමුත් වැඩක් නැහැ පුතේ. හරියට කරන දේ කරන්න එහෙම නැති වුණොත් ඔබේ ගමන අස්ථාවරයි, අස්ථීරයි. හරි අවබෝධයෙන් වැඩ කරන්න. ඒ නමයක් තමයි ඔබේ ටාගට් එක වෙන්න ඕන නැත්නම් ඔබ පරාදයි පුතේ. ඒ නමයකට අපි වැඩ කරමු හරි අවබෝධයෙන් හොඳ පිම්මක් මේ පාඩමෙන් අපි ආරම්භයක් ගමු හරි අවබෝධයෙන් බලමු අපි ක්‍රියාකාරකම් අංක 1 වාසිපෝම් පොරුත්තමාන කූට්ටිල් එළුදුවෝම් වාසිපෝම් ලියාගම් පුතේ කියවමු හරි අවබෝධයෙන් ලියාගන්න අච්චි පොතේ 104 වෙනි පිටුව 9 වෙනි පාඩම තමයි අද සාකච්ඡා කරන්නේ හරි අවබෝධයෙන් බලමු අපි වාසිපෝම් කියවමු
පොරුත්තමාන කූට්ටිල් එළුදුවෝම් ගැලපෙන කූට්ටිල් කොටුවේ ලියමු වසිපෝම් කියවමු පොරුත්තමාන කූට්ටිල් එළුදුවෝම් ගැලපෙන කොටුවේ ලියමු හරි අවබෝධ කිසි කලබලයක් නැහැ හොඳට මේ ක්‍රියාකාරකම හොඳට අපි ඔළුවට දාගමු හේතුව තමයි මේ පාඩමට ප්‍රවේශයක් ගන්න තියෙන පළවෙනි ක්‍රියාකාරකම මෙන්න මේක හරි අවබෝධයෙන් අපි බලමු මොකක්ද කියලා වසිපෝම් කියවමු පොරුත්තමාන කූට්ටිල් එළදුවෝම් ගැලපෙන කොටුව තුල ලියමු ගැලපෙන කොටුව තුල ලියමු නැත්තම් ගැලපෙන කොටුවේ ලියමු බලමු අපි අංක 1 නාන් නල්ල සුහම් නාන් නල්ල සුහම් ලියාගමු පුතේ මම හරි අවබෝධයෙන් ලියා ගන්න මම නාන් නල්ල සුහම් මම හොඳ සුවයෙන් නල්ල සුහම් හොඳ සුවයෙන් හරි අවබෝධයෙන් ලියා ගන්න මම හොඳ සුවයෙන් ඔය අංක දාපු එක අපිට වැදගත් වෙනවා හේතුව තමයි දැන් ඔයාලට පැහැදිලි දැන් මාත් එක්ක කොඩිතුවක් උසයක ඔයාලා වැඩ කරපු දරුවෙක් නම් දන්නවා කොහොමද සර් එක වැඩ කරන් යන්නේ කියලා මම ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්නම් හේතුව අද අලුත් දරුවෝ ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා ඉතින් මගේ පුතේ හොඳට වැඩ කරන්න අපරාධයක් ඔයාලා නිකාම් වෙලාව නාස්ති කරන්න එපා මම විතරක් නෙවෙයි අපේ ආයතන අනිත් ගුරුවරුත් ඉතාමත් කැපවීමෙන් ඔයාලා මුණින් වැඩ කරනවා ඉතින් පුතේ හරි අවබෝධයෙන් වෙලාවට ක්ලාස් එකට සම්බන්ධ වෙලා වැඩ ටික හරි අවබෝධයෙන් කරගන්න එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ ඔයාලා හිතනවා නම් පාසල් පටන් ගත්තට පස්සේ ඔයාලට පාඩම් ටික කවර් කරයි එහෙම කියලා කොයි වෙලාවකවත් එහෙම විශ්වාසයක් තියන් ඉන්න එපා ගුරුවරු අමතර ක්ලාස් දාන්නෙත් නැහැ කියලා තමයි දැන් කියන්නේ ඉතින් උගන්වන්න ඕන නිසා කියන උගන්වන තත්ත්වයක් තමයි අවිල්ල තියෙන්නේ නමුත් ඔයාලා මෙතන වැටික් කරගන්න හිමුනොත් ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන් හරි අවබෝධයෙන් අපි යන් පාඩමේ ඉතුරු ටිකට බලන්න අංක 1 නාන් නල්ල සුහම් මම හොඳ සුවයෙන් ලියාගමු නාන් නල්ල සුහම් මම හොඳ සුවයෙන් නාන් නල්ල සුහම් මම හොඳ සුවයෙන් නාන් නල්ල සුහම් මම හොඳ සුවයෙන් මම කැමති පොඩ්ඩක් අපේ දරුවොත් කැමරේක ඔන් කරගත්තනම් පොඩ්ඩක් හොඳයි නේද? එතකොට සර්ට බලන්න පුළුවන් ඔයාලා වැඩ කරනවද නැද්ද කියලා. පොඩ්ඩක් අනිත් අයත් ඔන් කරමුද පොඩ්ඩක්. අපි ඔන් කළා වැටික් කරමු. ගැටලුවක් වෙන්න දෙන්නේ නැහැ සර්. හරි අවබෝධයෙන් කෝ බලන්න. මුණු ටික බලා ගන්න ඕනේ සර්ට. හොඳයි. කැමරේක ඔන් කරන් ලියන්න. එතකොට මම බලන්නම් ඔයාලා වැඩ කරනවද නැද්ද කියලා. එතකොට හොඳයි නේ. හරි. අපි බලමු. නා පළවෙනි එක පුතේ නාන් නල්ල සුහම් මම හොඳ සුවයෙන් හරි අංක දෙක බලන්න අයියා ඇල ඉරක් දාලා අම්මනි බලන්න අයියා කියන්නේ මහත්මයා ලියාගමු අයියා මහත්මයා හරි අවබෝධ ලියාගමු අයියා මහත්මයා ඔක ලස්සන සින්දුවකින් තමයි පුතේ ඔයාලගේ අයිය ලක්ලාට කොඩිතුවක් සෙව උගන්වන්නේ. ඉතින් 11 වසරේට 10 වසරේදී අපි ඔය ලිපි ප්‍රශ්නය සම්බන්ධ කතා කරද්දි පුතේ අපි දෙනවා ලොකු නිබන්ධනයක්. අන්නේ නිබන්ධනය තුල තියෙනවා අපේ දරුවන් කොහොමද ලිපි ප්‍රශ්නයට සූදානම් වෙන්න ඕන කියලා. ඉතින් 2021 අවුරුද්දේ දෙමළ විෂයයට සූදානම් වෙන ඔයාලගේ අයිය ලක්ලාට දැනුවත් කරන්න මේ අවුරුද්දේ බොහෝ දුරට 75%ක් වගේ ප්‍රතිශතයකින් යුතුව එන්න තියෙන්නේ රාජකාරී ලිපියක්. ඉතින් රාජකාරී ලිපියක් අපේ දරුවන්ට මම අද කතා කරන්න යන්නේ නැහැ. ඒක ලබන සතියේ කතා කරන්න ඉතුරු කරනවා. අද අපි පෞද්ගලික ලිපි සම්බන්ධව හොඳට දාගමු පාඩම කරන අතරේ. හරි අවබෝධයෙන්. හරිම නියමයි පට්ට නියමයි. අපි ඉක්මනට ලියාගමු. බලමු. දෙවැනි එක පුතේ අයියා කියන්නේ මහත්මයා ලියාගන්න. අයියා මහත්මයා ඊළඟට අම්මනි මහත්මිය අයියා කියන්නේ මහත්මයා අම්මනි කියන්නේ මහත්මිය අම්මනි කියන්නේ මහත්මිය අම්මනි කියන්නේ මහත්මිය අම්මනි කියන්නේ මහත්මිය ඕක මෙහෙම දෙයක් තියෙනවා හරිද දැන් හරිම ලේසි
දැන් ඔය අයියා සහ අම්මනි කියන වචනය පුතේ දෙමළ භාෂාව තුල යොදාගන්නේ රාජකාරී ලිපි වලට හේතුව තමයි ඔබ දන්නවා පුතේ හරි අවබෝධයෙන් අහගන්න ඔබ දන්නවා පුතේ දැන් මුලින්ම සර් කියලා පටන් ගත්තේ පාඩම දෙමළ භාෂාවේ ලිපි ආකෘති කීයක් තියද දෙකක් තියෙනවා පළවෙනි එක තමයි පෞද්ගලික ලිපි ආකාරය උරව් මුරෙයි දෙවැනි එක පුතේ රාජකාරී ලිපි ආකෘතිය තොලෙල් මුරෙයි කියලා දැන් මම ඔබගෙන් ඇහුවොත් අපි සාමාන්‍යයෙන් ඔන් දැන් සර් යනවා යාල්පාන යාල්පාන තුක්කු සෙල්වෝ යාපනේ යනවා සර් යාපනේ ගිහිල්ලා මාත්‍රෙයිල් වර්ල්ඩ් හින්ර මාතර ඉන්න අපේ අම්මට කොහොමද සර් ලිපියක් ලියන්නේ රාජකාරී ලිපියක් විදියටද රාජකාරී ලිපියක් විදියටද ලියන්නේ නැහැ සර් යාපනේ ඉඳන් මාතර ඉන්න අම්මට ලිපිය ලියන්නේ පුතේ පෞද්ගලික ලිපි ආකෘතියට අනුව ඉතින් ඔන්න ඔයක සම්බන්ධව තමා මෙන්න මේ ක්‍රියාකාරකම් අංක 1 අපිට කතා කරන්න දෙන්නේ ඉතින් අන්න ඒක සම්බන්ධව අපේ දරුවෝ හොඳට අවබෝධයෙන් ඔළුවට දාගන්න එතකොට අපිට මේ ක්‍රියාකාරකම් ටික ඉතාමත් පෙළ ගැස්මින් කරගෙන යන්න ඉතාමත්ම පහසුයි අපි බලමු ඊළඟ වචනය බලන්න අංක 3 හරි අවබෝධයෙන් බලමු හොඳයි ගොඩක් අය වැඩ කරනවා නියමයි හරි අපි බලමු අංක 3 පුතේ මින්සාරම් පෙට්‍රු කොල්වදු තොඩර්පාහ මින්සාරම් විදුලිය කිව්ව ගම මොකද මතක් වෙන්නේ දවස් දෙකක් අඳුරින්න තමා වෙන්නේ නේද නේද පුතේ දවස් දෙකක් අඳුරින්න තමා වෙන්නේ බලන්න මින්සාරම් පෙට්‍රු බලන්න පුතේ මින්සාරම් පෙට්‍රු කොල්වදු තොඩර්පාහ ලියා ගන්න අංක 3 තේරුම මින්සාරම් විදුලිය හරි අවබෝධයෙන් ලියා ගන්න මින්සාරම් පෙට්‍රු කල්වදු තොඩර්පාහ විදුලිය ලබා ගැනීම සඳහා හරි අවබෝධයෙන් ලියා ගමු මින්සාරම් පෙට්‍රු කල්වදු තොඩර්පාහ විදුලිය ලබා ගැනීම පිනිස නැත්තං සඳහා සාමාන්‍ය පෙළ විභාගයට මූණ දෙන ඔයාලගේ අයියලා අක්කලාට පුතේ අපි රාජකාරී ලිපියක් කිව්වොත් තොඩර්පාහ කියන වචනය හොඳට පාඩම් කරගන්න දීලා තියෙන්නේ අයියා අම්මණියා සින්දුවක් විදිහට තමයි මතක තියාගන්නේ ආමන්ත්‍රණය විලෙප්පු කියන එක අයියා මහත්මයා අම්මණි මහත්මිය ඒක හැම ලිපියකටම එකක يعني දැන් කාන්තාවකට ලිපියක් යවනම් අපිට අයියා කියලා ලියන්න පුළුවන්ද බැ බෑනේ ඒක ඇත්තම ප්‍රායෝගික නෑනේ ඉතින් කාන්තාවකට අපි රාජකාරී ලිපියක් ලියද්දී අපි ආමන්ත්‍රණය නැත්තම් විලිප්පු කියන එකට දාන්නේ පුතේ අම්මණි කියන එක අපි ඒ විදියට ඒක අපි දැනගන්න ඕන උචිත වෙන පරිදි ඔළුවට දාගන්න ඇත්තරම ගොඩක් හොඳ දරුවෝ ටිකක් එකතු වෙලා ඉන්න මම ඒක තාම බැලුවේ පොඩ්ඩක් ස්ක්‍රීන් දෙයක් තියෙනවා ඉතින් ඒක බලා බැලුවේ දරුවෝ වැඩ කරන දිහා ඇත්තරම හොඳයි වචනයක තේරුමුණක් ගොඩාක් අය ලියන නියමයි හිරුණි හොඳ උනන්දුවක් තියෙනවා පුතේ ওই විදියටම වැරටික් කරන් යන් ඇත්තරම හොඳයි ඉරුණි විතරක් නේ අනිත් අයත් ඇත්තරම හොඳයි අපා සිඳුවේ වැඩ ගොඩාක් අය හොඳට වැඩ කරනවා ඉතින් අපි හරි අවබෝධයෙන් වැඩ කරමු හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් ඉතින් දැම්ම කැමැත්තක් ඇති කරගෙන මං අන්නේ ඒක නිසා තමයි මෙච්චර ඔයාලට මේ 9 වෙනි පාඩම තුල මෙච්චර යෙදෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු 10 ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ විභාගේ ඔයාලා දන්නවා 75න් තමයි එකක් දෙන්නේ මේ අවුරුද්දේ සර්ගේ පන්තියේ ප්‍රතිඵල 100ට 100යි කවුරුවත් ෆේල් නැහැ A B C ඔක්කොටම කවුරුවත් එත් සාමාර්ථයක්වත් නැහැ පන්තිය තුල පුතේ රචනාව දුන්නා ඒ වගේම පින්තූර විස්තර කිරීම දුන්නා ඡේද ප්‍රශ්නය කිව්ව පුතේ ලංකාව ගැන බොහෝ දුරට එන්න පුළුවන් කියලා ඒ වගේම සාමාන්‍ය පෙළ පේපරේ ආවා ඡේද ප්‍රශ්නය ලංකාව සම්බන්ධව ඒ වගේම සංවාද ප්‍රශ්නය කිව්ව යාළුවෙක් එක්ක සිදුවන සංවාදයක් එන්න පුළුවන් කියලා ගෙඩි පිටින් වෙන්නනවා පේපරේ යහළුවෙකු සමග සිදුවන සංවාදයක් ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධ සංවාදයක් ලියන්න කියලා. ඉතින් එහෙම වෙද්දී අපේ දරුවන්ට AB සාමාර්ථ කියලා කියන්නේ ඇත්තටම පුංචි දෙයක්. ඉතින් වැඩ කරන්න කැමැත්තක් ඇති කරගන්න හොඳ අවබෝධයෙන් අපි වැඩ ටික කරන් යක්. බලමු අංක 4. හරි අවබෝධයෙන් පුතේ අධිපර් සරස්වති විද්‍යාලයම් කොළඹ අධිපර් ලියාගම් පුතේ විදුහල්පතිතුමා හරි අවබෝධයෙන් නියමයි කවීෂා හොඳයි කවීෂා නෙත්මිනි නියමයි පුතේ කොහ අනිත්‍ය බලන්න අධිපර් විදුහල්පතිතුමා
විදුහල්පතිතුමා සරස්වති විද්‍යාලය සරස්වති විද්‍යාලය කොළඹ කොළඹ විදුහල්පතිතුමා සරස්වති විද්‍යාලය කොළඹ විදුහල්පතිතුමා සරස්වති විද්‍යාලය කොළඹ විදුහල්පතිතුමා සරස්වති විද්‍යාලය කොළඹ මොකද අදීෂා නිදිමතද නිත්‍රේ ඉරුක්කින් රදා එහෙම බෑ වැඩ කරන්න ඕන නිදිමතේ දින්නේ වැඩ කරන්න ඕන හරිද හරි අපි බලමු අධිපර් විදුහල්පතිතුමා සරස්වති විද්‍යාලය කොළඹ කොළඹ බලන්න පස්වෙනි එක පුතේ අන්මුල්ල නන්බුක්කු ඔන්න වැදගත් වචන පෞද්ගලික ලිපියක් කිව්වොත් අන්මුල්ල කියලා කියන්නේ පුතේ ජාඩියට මූඩිය වගේ ෆ්‍රයිගමයයි ගම්පලයයි වගේ ඒ තරමටම වැදගත් ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා නමේ වස්තරදී ඔයාලට කිසිම අවස්ථාවක ප්‍රශ්න පත්‍රවල පුතේ ලියන්න දෙන්නේ නැහැ ලිපියක් ඕන්නම් දේවි අනුපිළිවෙලට සකස් කරන්න කියලා ඔයාලගේ TG එක තුල පැහැදිලිව කියලා තියෙනවා දරුවන්ට පෞද්ගලික ලිපි ආකාරයක් සහ රාජකාරී ලිපි ආකාරයක සැකැස්ම දරුවන්ට හරිය අවබෝධයෙන් මනසට ලබා දෙන්න කියලා අන්න ඒක පිළිබඳ පොඩ්ඩක් ඔයාලා තරයේ සිහි තබා ගන්න හේතුව තමයි අපිට ෂේඩ් පාඩු 2ම් ෂේඩ් පාඩු 3ම් වලට යද්දී පෞද්ගලික ලිපි වල සැකැස්ම මගේ පුතේ අහු වෙනවා ඉතින් මේ සැකැස්ම පිළිබඳ අපේ දරුවෝ පොඩ්ඩක් තමන්ගේ මයින්ඩ් එක තුල තියාගන්න ඒක ඉතාමත්ම වැදගත් වෙයි අපේ ඉදිරි වැඩවලට අපි බලමු ඊළඟ එක අන්මුල්ල නන්බක්කු ලියාගන්න පුතේ දයාබර මිතුරාට අන්මුල්ල නන්බනුක්කු එක්කු කූ ප්‍රත්‍යක් එකතු වෙලා තියෙනවා නන්බන් දනකු නන්බනුක්කු ඔයාලන්නේ ඒකත් ඉගෙන ගන්න පුතේ වේට්‍රුමේ කියලා කොටසක් 10 ශ්‍රේණියේ අන්තිම වර්ගය තමයි ඔයාලා ඉගෙන ගන්න වේට්‍රුමේ කොටස. ඒ වේට්‍රුමේ කොටස තුල ඒකත් මම මතක් කරන්නම් මේ වෙලාවේ ඇත්තටම හොඳ දරුවෝ ටිකක් එකතු වෙලා ඉන්න. ඇත්තටම සතුටුයි අපිට. ඉතින් ඔහොම එකතු වෙලා ඉදදී වැඩ කරනවා. ඉතින් තව තව ඔයාලට කියන්න දේවල් මතක් වෙනවා. ඉතින් හරියට වැඩ කරන්න. හරි අහගන්නකෝ. අහගන්න. එතකොට හරි අවබෝධයෙන් අහගන්න පුතේ ඔයාලට හොඳට අහගන්න වේට්‍රුමේ කියන කොටස හරිම ලේසි විභක්ති කියලා තමයි පුතේ අපි ඒක සිංහලෙන් අර්ථ ගන්නවන්නේ වේට්‍රුමේ විභක්ති පුතේ විභක්ති 8ක් දෙමළ භාෂාව තුල තියෙනවා විභක්ති 8ක් අන්න ඒ විභක්ති 8ෙන් පුතේ අනිවාර්යෙන්ම සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ MCQ 4ක් අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒක අවුරුද්ද මත පොඩ්ඩක් වෙනස් වෙනවා. නමුත් ඒව නම් පොඩ්ඩක් දැනට ඔය ඉච්චර හිතන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ අවබෝධය පොඩ්ඩක් දාගෙන තියාගත්තම වැදගත්. 9 වෙනි පාඩම ගොඩක් අයට කරා කියලා කියනවා. නමුත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අද අලුත් අය ගොඩක් සම්බන්ධලා ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මම මේ පාඩම පටන් ගත්තේ. ඉතින් පුතේ හරි අවබෝධයෙන් ඔළුවට දාගන්න. එදා මෙහෙම කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් හැමදාම එකම විදියට කරන්න කටපාඩම් කරන්න වෙලු ගන්නව නෙවෙයිනේ. ඉතින් අපේ දරුවෝ හොඳට පොඩ්ඩක් ඔළුවට දාගෙන අපි වැරටික් කරමු. ලොකු වෙලාවක් යන්නේ පාඩම ඉවර කරන්න. ඔයාලා දන්නවා කොඩිතුවක් සර් කොහොමද පාඩම් ඉවර කරන්නේ කියලා. ඔයාට සාමාන්‍ය පෙළ විභාගයට දැනුම දෙන්න ඕන නිසා තමයි මෙහෙම පොඩ්ඩක් ඉඟි ටිකක් දීලා අපි පාඩම කරන් යන්නේ. අපි හරි අවදෙන් බලමු 6 වෙනි එක. උංගල් සුහම් එප්පඩි ලියාගන්න පුතේ. උංගල් සුහම් එප්පඩි ඔබේ සැප දුක් එප්පඩි කොහොමද නැත්තම් කෙසේද ඔබේ සැප දුක් කෙසේද නැත්තම් කොහොමද හරි අපි බලමු 7 වෙනි එක ඉපඩිකු උන්මෙයුල්ල ඉපඩිකු උන්මෙයුල්ල මෙයට විශ්වාසී හරි අවබෝධෙන් ලියාගමු ඉපඩිකු උන්මෙයුල්ල මෙයට විශ්වාසී இப்படி குண்மையுள்ள மேயட விசுவாசி ඔන්න ඔය විදියට තමයි ඔය ක්‍රියාකාරකමේ ඔයාලට ඔය වචන හත දීලා තියෙන්නේ දැන් හොඳට පොඩ්ඩක් සර්ගි දිහා බලන්න හරි අවබෝධයෙන් හරිද දැන් ඔයාලගේ පොතේ තියෙනවා මෙන්න මේ විදියට පුතේ මෙන්න මේ විදියට චාර්ට්ස් දෙකක් මේ විදියට චාර්ට්ස් දෙකක් තියෙනවා බලන්න මේ පළවෙනි එක හරි අවබෝධයෙන් බලමු පුතේ උරව් මුරේ ලියා ගන්න
පෞද්ගලික ලිපි ලියන ක්‍රමය හරිය අවබෝධයෙන් ලියාගමු මගේ පුතේ උරව් මුරේ පෞද්ගලික ලිපි ලියන ක්‍රමය මේ මෙතන උරව් මුරේ පෞද්ගලික ලිපි ලියන ක්‍රමය ඉතින් මේක පෞද්ගලික ලිපි ලියන ක්‍රමය නම් අපේ පුංචි දරුවන් දන්නවා මේ අනිත් එක මොකද්ද සර් එක මුලින්ම කිව්වා දැන් ඔයාලට පැහැදිලි කොහොමද වැඩ ටික කරගෙන යන්න කියලා හරිය අවබෝධයෙන් වැඩ කරමු මේ දෙවනි chart එකේ තියෙන එක තමයි පුතේ රාජකාරී ලිපි ලියන ක්‍රමය රාජකාරී ලිපි ලියන ක්‍රමය ඉතින් ඔන්න දැන් අවශ්‍ය වෙන සිද්ධාන්තමය කරුණු ටික අපේ පුංචි දරුවන්ට ලබා දුන්නා අපේ දරුවෝ ටක් ගාලා මෙන්න මේ ක්‍රියාකාරකමේ මෙන්න මේ charts දෙකට අදාළ අංක ටික ටක් ගාලා දාන්න බලමු විනාඩි දෙකක් ඇතිද විනාඩි තුනක් දෙන්න හරිම නියමයි පට්ට නියමයි ක්ලික් මං කළා කරන්න ඔය ක්‍රියාකාරකම අලුතෙන් සම්බන්ධ වෙච්ච අය දන්නේ නැහැනේ කොඩිතුවක් උසයක් කොහොමද වැඩ කරන්නේ කියලා පුතේ වැඩක් දීලා ඒ වැඩේ ඉවර නම් වැඩේ ඉවරය හෑන්ඩ් රේස් එකක් දාන්න එතකොට සර් දන්න ඔයාලා වැඩ කළා අවසానයි කියලා එතකොට අපිට හරි අවබෝධෙන් අපේ වැඩ ටික කරගෙන ඉදිරියට යන්න පුළුවන් හරි අවබෝධයෙන් ඉක්මන් කරමු අපි ඒ කියන්නේ මෙහෙමයි ඔය 104 වෙනි පිටුවේ දැන් අපි කතා කරා පුතේ වාක්‍ය හතක් අන්න ඒ හත පෞද්ගලික ලිපි ලියන ක්‍රමය සහ රාජකාරී ලිපි ලියන ක්‍රමයට අදාළ වෙන විදියට ගැළපෙන පරිදි යොදන්න තමා තියෙන්නේ ඉක්මන් කළා යොදමු අපි තා විනාඩි 3කින් ඩිස්කස් එක ආරම්භ කරමු හරි අවබෝධයි පොඩක් කැමරේ ඔන් කරා නම් හොඳයි නේද එතකොට සර්ට බලා ගන්න පුළුවන් ඔයාලා වැඩ කරනවද කියලා නේද පොඩක් අය ඔන් කරලා තියෙනවා හොඳයි හොඳට වැඩ කරන් හොඳට වැඩ කරන් සර් 10 වසර කරන්නේ නැද්ද 10 වසර ඉක්මනටම ආරම්භ කරන්නම් මොකද ආසයි තුනක් 10 වසර ඉති කරගන්න 10 වසරත් ඉක්මනටම කරන්න පටන් ගන්නවා හේතුව පුතේ දැන් මේ يعني එක්සෑම් එක ළඟයිනේ ඉතින් ඒක නිසා මේ මට වගකීමක් දැන්නම් ගන්න අමාරුයි ඉතින් ඒක නිසා තමයි පොඩ්ඩක් ඒක පිළිබඳ පොඩ්ඩක් ප්‍රමාද කරේ නැත්තම් ඒකත් පටන් ගන්නවා මට කසුන්ස කියලා දීන්නේ 10 11ක් පොඩි තුක් අපි පටන් ගමු එහෙම කියලා අපි ලබන අවුරුද්දන් ඒකත් පටන් ගමු බය වෙන්න එපා ඔයාලගෙන් නම් අනිවාර්යෙන් අපි 10 වසර ආරම්භ කරනවා ඒ ගැන බය වෙන්න එපා ඒක නිසා තමයි මම ඇහුවේ මුලින් ඔයාලා දෙමළ තෝරගන්න අය ඉන්නවද කියලා ඉතින් ඒක නිසා තමයි අහලා අවශ්‍ය වෙන එන්නත් ටික ලබා දෙන්නේ හරිද ෆයිසර් සයිනෝෆාම් කොවිඩ් වලට දෙනවා වගේ දෙමළ වලට අවශ්‍ය වෙන එන්නත් ටික මම ලබා දෙනවා ඉතින් එහෙම අවශ්‍ය වෙන එන්නත් ලබා දුන්න නිසා තමයි මේ අවුරුද්දේ පන්තිය ප්‍රතිඵල 100ට 100ක් ආවේ ඉතින් හොඳ මාත්‍රාවලින් දෙමළ පේපරේට අපේ දරුවෝ මූණ දුන්නා MCQ පන්තිය තුල 1500ක් 2000ක් අතර ප්‍රමාණයක් සාකච්ඡා කරා විභාගෙට එන්නේ MCQ 40යි ඉතින් පන්තිය තුල සාකච්ඡා කරපු MCQ ඒ විදිහටම පේපරේ ආවා ඉතින් ඇත්තටම සතුටුයි පේපරේ දැක්කට පස්සේ ඇත්තටම සතුටුයි ගොඩාක් අපි දරුවෝ වෙනුවෙන් මහන්සියලා අපි සූදානම් කරුවා විභාගෙට හොඳ ප්‍රතිඵලයක් ගත්තා ඉතින් ඒ වගේ තමයි මේ අවුරුද්දේ ලියනවා කොඩිතුවක් උසගේ දරුවෝ 56ක් ලියන ඕ ලෙවල් විභාගෙට ඉතින් ඒ 56න් මේ වෙද්දි ඒ 35ක් ෂුවර් පුතේ ඒ 35ක් ෂුවර් කොහොම විභාගයක් තිබ්බත් හොඳට අහගන්න හරිද කොහොම විභාගයක් තිබ්බත් අනිවාර්යෙන් ලකුණු 75ට වැඩි ලකුණු 85ට උඩට යන්නේ නැහැ නමුත් ලකුණු 75ට වැඩි ඉතින් අපිට ඉතින් අනාගතයක් පේනවනේ හොඳ ඉතින් වැඩ කරමු ඉතින් හරි අවබෝධ ඉක්මන් කරා සර් මම 10 ශ්‍රේණියේ අයියෝ කඩවලේ ඉතින් ප්‍රශ්නයක් නැහැ 10ටත් හරියන්න තමයි උගන්වන්නේ බය වෙන්න එපා ඉතින් අපි ලබන අවුරුද්දේ ඉතින් පටන් ගන්නම් දැන් තාම මාස කීයද ඉතින් ඒක නිසා මේ හරි අවබෝධින් බලමු ඉතින් හොඳ වැඩක් කරමු අපි ඒක නිසා තමයි කියන්නේ මම විතරක් නෙවෙයි පුතේ අනිත් ගුරුවරුත් ඔයාලා පිළිබඳ වගකීම හොඳටම ගන්නවා මම හොඳටම දැක්පු දෙයක් තමයි අපේ බුද්ධාගම උගන්වන ටීචර් පින් පොතක් පවා හදන්න කියලා දෙන්නේ يعني කරන හොඳ වැඩ පවා ලියන්න පින් පොතක් ඉතින් ඒව ඇත්තටම ආයතනවල වෙන්නේ නැති දේවල්. මම අනිත් ආයතනවලත් වැඩ කරනවා. නමුත් ඒ වගේ ආයතනවල ওই වගේ වැඩ වෙන්නේ නැහැ. පොයේ දවසට ධර්මදේශන වගේ ඉතින් ඇත්තටම හොඳ වැඩසටහන්නේ. ඉතින් ওই වගේ දේවල් වැදගත් නේද? හරි අවබෝධයෙන්. වැඩ කරමු ඉක්මන් කරන්න. හරි අවබෝධයෙන් වැඩ කරන්න. වෙලාව නාස්ති කරන්න එපා නිකරුණ. ඒක අපරාධයක්. හේතුව දැන් මම ඒකනේ පෙන්නුවේ ඔයාලට. QA ගනේ කට් ඔෆ් මාක් ආවා. නිව් වෝල්ඩ් කියලා ඔයාලගේ අයියලා අක්කලා සිලබස් දෙකකින් ලිව්වා.
ගොඩක් අයට not selected තමයි campus. ගොඩක් දරුවෝ ඇත්තට මානසිකව වැටිලා mental ගැටලු ගොඩාක් ඇවිල්ලා දෙනවා. ඉතින් විභාගයේ ප්‍රතිඵලයක් ආවට පස්සේ ඉතින් ඒව හිතන්න එපා. ඉතින් ඔහොම තමයි. ඉතින් තරගකාරී අධ්‍යාපන රටාවක් තුල අපි නිකන් වෙලාව නාස්ති කරොත් අපි පුතේ එකතැන පල් වෙනවා විතරයි. ඉතින් පොඩ්ඩක් ඉගෙන ගන්න හොඳට. ඉගෙන ගත්තොත් හොඳ ප්‍රතිඵලයක් වගේම හොඳ තැනකට එන්න පුළුවන් අපිට. හරි අවබෝධයි. එහෙනම් අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු මේක. හරි. දැන් වෙන වැඩ නතර කරලා හොඳට අහගන්න. හරිද? හොඳට අහගන්න. මගේ පුතේ දැන් ඔයාලා දන්නවා දැන් සර් මුලින්ම පාඩම ආරම්භ කරද්දිම කිව්වා දෙමළ භාෂාවේ ලිපි වර්ග කීයද? දෙකයි. පළවෙනි එක පෞද්ගලික ලිපි, අනිත් එක රාජකාරී ලිපි. ඔන්න ඔය අච්චු පොතේ ඔය ක්‍රියාකාරකම දීලා තියෙන්නේ මගේ පුතේ ඔයාලට අන්නේ ලිපි වර්ග දෙකේ අන්තර්ගතයට අපි මොනා දෙන්නේ කියලා අවබෝධයක් ලබා ගන්න. අපි එකින් එක බලමු. එකින් එක කිසි කලබලයක් නැහැ. එකින් එක බලමු. අංක 1 නාන් නල්ල සුහම් මම හොඳ සුවෙන්. නාන් නල්ල සුහම් මම හොඳ සුවෙන්. මම ප්‍රශ්නයක් අහන්න. හරිද? ඔන්න දැන් ප්‍රාදේශීය සභාවේ ඉන්න සභාපතිතුමාට කොඩිතුවක් උස ලියුමක් යවනවා. දෙමලෙන් යවන්නේ. හරිද? ඔන්න දැන් සර් ඉන්නේ යාල්පාන. යාපනයේ ඉද්දී යාපනයේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට සර් යවනවා ලියුමක්. एक ही सेट दान पुलवंद सभापति तुम्हानी मामा होंदा सुवेन किया ला ये दान पुलवंद बैने द अन्ना हरे अपी ये वागे देख दाने पुते अपी केने के सुवेयक विमसाने तमांगे वेन्न पुलवंग तमांगे पावले सामाजिक एक गिवेन्न पुलवंग अन्ने विधियटे अपी कागे हो सुवेयक विमसाने राजकार लिपिया कृतिवरणे में पुते पाउद පළවෙනි කොටුවට උරව් මුරේ කියන එකට හරිනම් ටික් එකක් දාගන්න. එතකොට තමන්ට ඒක සැටිස්. හරිද? පැටිස් නෙවෙයි සැටිස්. ඒ කියන්නේ තමන්ට විශ්වාසයක් එනවා ඒක හරි කියලා. අංක 2. අයියා අම්මණි. අයියා කියන්නේ පුතේ මහත්මයා. අම්මණි කියන්නේ මහත්මිය. කොච්චර ලේසිද? දැන් ඔන්න සර් යාපනයේ ඉඳන් අම්මට ලියුමක් ලියනවා. හරිද? දැන් කොඩිතුවක් උසගේ අම්මට සර් යාපනයේ ඉඳන් ලියනවා ලියුමක්. ඉතින් එහෙම ලියුමක් ලියද්දී සර් කොවිලාකවත් අම්මට අම්මේ නොකිය අම්මණි කියලා කියනවාද? අම්මණි කියලා කියනවාද? නෑනේ. අම්මණි කියලා ලිපිය ලියලා එවන්න පුළුවන්. අයිමත් යාපනයේ ඉඳන් ගෙදර ආවට පස්සේ අම්මණි මතක් වෙන කුටි ගන්න වෙන්නේ. ඉතින් තාමත් කොඩිතුවක් උසත් අම්මට බයයි. තාමත් බයයි ඉතින් මේ වගේ තමයි වලත් බයයිනේ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අම්මටයි අප්පච්චිටයි ගොඩක්ම බයයි මම. ඉතින් අන්න ඒ වගේ විහිළුවෙන් තහළුවෙන් ඕන පුතේ දෙමළ ඉගෙන ගන්න. ලංකාවේ දෙමළ වලට එපා يعني දෙමළ එපා කරලා තියෙන්නේ ලංකාවේ තියෙන අධ්‍යාපන රටාව. ඉතින් ඇත්තට මේක ලොකු දුකක්. නමුත් ඉතින් අපි වැඩ කරමු. හරි බලන්න. අයියා අම්මණි මහත්මයා මහත්මිය කියන එක අපි පෞද්ගලික ලිපි වලට නෙවෙයි යොදාගන්නේ රාජකාරී ලිපි වලට. එතකොට ඒක එන්න ඕන පුතේ දෙවනි කොටුවට. හරි අවබෝධයෙන් හරිනම් ටික් එකක් දාගමු බලමු ඊළඟට අපි තුන්වෙනි එක මින්සාරම් පෙට්‍රු කොල්වදු තොඩර්පාහ මින්සාරම් විදුලිය මතකද දැන් නිවුස් බැලුවොත් මොකද්ද කියන්නේ දවස් දෙකක් රට අඳුරේ තියෙනවා එහෙම නේද කියන්නේ මින්සාරම් විදුලිය විදුලිය ලබා ගැනීම පිනිස අපි ගෙදරට යවනවාද විදුලිය ලබා ගැනීම පිනිස කියලා ලියුමක් ලියලා එහෙම යවන්නේ නැහැ නේද එහෙම යවන්නේ නැහැ. එතකොට මින්සාරම් පෙට්‍රු කොල්වදු තොඩර්පාහ කියන එක එන්න ඕන පුතේ තොලිල් මුරේ කියන එකට. හරි අවබෝධයෙන් ඒක දෙවෙනි කොටුවට දාගන්න. ඊළඟ එක බලමු. අධිපර් සරස්වති විද්‍යාලයම් කලම්බු. ඒක නම් හරිම ලේසි පට්ටනියමයි. ඒක එන්න ඕන දෙවෙනි කොටුවට. ඊළඟට පස්වෙනි එක අන්මුල්ල නන්බණුක්කු. අඹුල් නන්බණුක්කු නෙවෙයි හරිද? අන්මුල්ල අන්මුල්ල නන්බණුක්කු ආදරණීය මිතුරාට සතුරාටද නෑ මිතුරාට ආදරණීය මිතුරාට හරි දැන් ඕකට මම පුංචි දෙයක් කියන්නම්කො හරිද ඔන්න දැන් සර් ඉගෙන ගන්නේ මාතර රාහුල විද්‍යාලයේ තමයි සර් අධ්‍යාපනය ලැබුවේ උසස් පෙළ ඉතින් උසස් පෙළ සර් අධ්‍යාපනය ලබද්දි දැන් අපේ බයෝ තමයි මම කරේ බයොලොජි සබ්ජෙක්ට් එක කරේ ඉතින් බයොලොජි ස්ට්‍රීම් එකේ කියන්නේ අපේ සෙක්ෂන් එකේ දැන් කට්ටියට ට්‍රිප් එකක් යන්න ඕන හරිද හොඳ ට්‍රිප් එකක් යන්න ඕන වෙලා ප්‍රින්සිපල් සර්ට ලියුමක් යවනවා අන්මුල්ල නන්බණුක්කු කියලා ආදරණීය මිතුරාට කියලා එහෙම යවන්න පුළුවන්ද
එහෙම යවන්න පුළුවන් ඊළඟ දවසේ ඉස්කෝලෙන් අස්සීම ගන්න බලාගෙන. අන්න එහෙම උණ ඉගෙන ගන්න. අම්බුල්ල නන්බණුක්කු. ප්‍රින්සිපල්ට අපිට එහෙම කියන්න පුළුවන්ද? නන්බන් කියලා? බෑ. අම්බුල් නන්බණුක්කු කියලා කියන්න පුළුවන්ද? බෑ. අම්බුල්ල නන්බණුක්කු කියන්නේ ආදරණීය මිතුරාට කියන එක. ඒක එතකොට එන්න ඕන පුතේ උරවුමුරේයි පළවෙනි කොටුවට. එහෙම පොඩ්ඩක් ඒ වගේ දේවල් මතක තියාගන්න. ඔයාලට ඔය හොඳයි. අපි ඔය කතා කරන්නේ පෑ විනාඩි 30ක් කියන පුංචි කාලය. රාජ්‍ය සේවක පන්තියක් සර් කරනවා පැය 3ක් වගේ. පැය 3ක් එක දිගට කරගෙන යනවා. ඉතින් ඒ වගේ පන්තියකදී කරගෙන යද්දී hina වෙනවා. ඉතින් දැන් ඒකට සාමාන්‍යයෙන් එන්නේ ප්‍රාදේශීය සභාවින් අය. ඒ වගේ ගොඩක් අය එන්නේ. ඒ කියන්නේ මුල ලේකම් කාර්ය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඉතින් ඒ අය ඇත්තටම වැඩ කරන මානසිකත්වයක් නැහැ. ඉතින් එහෙම අය ගොඩක් එද්දී එයාට විහිළු තහළු කර කර එහෙම තමයි වැඩ කරන්න ඕනේ. නැත්තම් ඔහොම අමාරු වෙන. ඉතින් ඔයාලත් ඔන්නෝම තමයි වැඩ කරන්නේ. හරි අවබෝධයෙන් ශිල්පය දෙනවා. ඉක්මීමක් දෙනවා ඒ වගේම විනෝදාස්වාදිකුත් තියෙනව නේද හිරුණි නේද හරි අපි යමු ඊළඟ එකත් බලමු උංගල් සුහම් මෙප්පඩි ඔබේ සැප දුක් කොහොමද ඒක නම් ඉතින් බය වෙන දෙයක් නෑ ඒකෙන්න ඕන පුතේ පෞද්ගලික ලිපි ආකාරයට ඒ කියන්නේ පළවෙනි කොටුවට අන්තිම එක බලන්න ඉප්පඩි කුන්මෙයුල්ල ඉප්පඩි කු උන්මෙයුල්ල මෙයට විශ්වාසී ඔන්න ඕක ගොඩක් ප්‍රශ්නයක් හේතුව තමයි මම ආයතන දෙකක එක ආයතනික පන්තිය කරද්දී දරුවෙක් මගෙන් ඇහුවා සර් මොකද මේ අපිට බැරි මේක කොටු දෙකටම යොදා ගන්න කියලා දරුවෙක් අහපු ප්‍රශ්නයක් ඉතින් මම මේ දරුවට කිව්වේ මෙහෙමයි පුතේ අපි දැන් යාළුවෙක්ට හරි අපේ අම්මට හරි ලිපියක් යවද්දි කොයි වෙලාවකවත් මේට විශ්වාසී ඔබේ පුතා එහෙම කියනවද එහෙම කියනවද සාමාන්‍ය ප්‍රායෝගිකද එහෙම නැහැ ප්‍රායෝගික නැහැ රාජකාරී ලිපියකට තමයි පුතේ ඉප්පඩික්කු උන්මෙයුල්ල කියලා දාන්නේ දැන් කොහොමත් තමන්ගේ දරුවා තමන්ගේ අම්මට විශ්වාසයි තමන්ගේ යාළුවට තමන් කොහොමත් විශ්වාසයි ඉතින් පුතේ ඒක නිසා සෑම අවස්ථාවකම ඕක තමයි වරද වෙලා තියෙන්නේ මම ඒකත් කියන්නම් ලංකාවේ අධ්‍යාපන රටාව තුල දෙමළ උගන්වන්නේ ඔයාලා පොඩ්ඩක් හොයලා බලන්න දෙමළ උගන්වන්නේ පාසල්වල එක ජෝග්‍රොපි උගන්නන මිස් නැත්තම් සිවික් උගන්නන මිස් ඊළඟට ඊළඟට පුතේ බුද්ධාගම උගන්නන මිස් ඊළඟට ඉතිහාසය උගන්නන මිස් අන්න ඒ විදියට තමයි මිස්ල උගන්වන්නේ ඉතින් එහෙම වුණාම ඔයාලා පොඩ්ඩක් හිතන්න භූගෝලයේ වගේ සිතියමක් ලකුණු ගන්න විදියට දෙමළුගේ දෙමළ ඉගෙන ගන්න පුළුවන්ද එහෙම ඉගෙන ගන්න බෑ ඔව් hina තමයි ඉතින් ඒක නිසා තමයි අපේ දරුවන්ට දෙමළ එපා වෙලා තියෙන්නේ අනිත් දේ තමයි प्राथमिक नंगिल मालिलाट एक देख तुन हतर पहा श्रेणी वाल नंगिल मालिलाट दिमल विषय अड़पाड़वाड़वाणे ඇන්බුල්ල නන්බණුක්කු කියලා. ආ එහෙම යවන්න පුළුවන්ද? බෑ නේද? දැක්කද තර්කෙන් පෙන්නුව හැටි. තර්කය දෙමළ සියල්ලක්ම එකට ගොනු වෙච්ච තැනක් තමයි කොරිතුවක්කුසගේ දෙමළ පන්තිය. හරි අවබෝධයෙන් සෙනසුරාදා පහමාට හැමදාම සම්බන්ධ වෙන්න. හරි අවබෝධයෙන් වැඩ කරගන්න පුළුවන්. හරි. ඔය අපි කතා කරේ ක්‍රියාකාරකම් අංක 1. ඊළඟට පුතේ පෙල්ල ගන්න අච්චු පොතේ 106 වෙනි පිටුව. හරි අවබෝධයෙන් 106 වෙනි පිටුව හොඳයි ඇත්තම හොඳයි මම බලන් ඉදී දරුවෝ වැඩ කරන දිහා ඇත්තම සතුටුයි හේතුව මම ඔයාලත් එක්ක වැඩ කරන්නේ ඔන්ලයින් අත්දැකීමෙන් විතරයි ඉතින් ඔන්ලයින් අත්දැකීමෙන් වැඩ කරන්න අරගෙන ඔයාලා මාව දැකලවත් නැතුව ඇති ඉතින් ඒ තත්ත්වයේ උඩ ඇත්තම ඔයාලා ඔහොම වැඩ කරනවා කියන එක ඇත්තම සතුටුයි පුතේ හරි අවබෝධයෙන් වැඩ කරමු හරි අවබෝධයෙන් අච්චු පොතේ 106 වෙනි පිටුව බලමු හරි අවබෝධයෙන් අච්චු පොතේ 106 වෙනි පිටුව හරි හොඳට අහගන්න. ඔන්න දැන් විදුහල්පතිතුමාට ඇන්බුල්ල නන්බණුක්කු කියලා ලිපියක් ඇව්වා. හරිද? ඒ වගේ තමයි අපි ඊළඟ කොටසක් කතා කරන්න යන්නේ. හරිම නියමයි, පට්ට නියමයි. පොඩිතුවක් උසගේ දෙමළ කියලා. අපි මුලින්ම ක්‍රියාකාරකම් අංක 3 බලමු පුතේ. ක්‍රියාකාරකම් අංක 3. ආසිරියරින් උදවියුඩෙන් වසිප්පෝම් කඩිද කූරුහලෙයි පොරුත්තමාන ඉඩතිල් එළුදුවෝම්. බලමු අපි ආසිරියරින් උදවියුඩෙන් වසිප්පෝම් ලියාගන්න පුතේ ආසිරියරින් උදවියුඩෙන් වසිප්පෝම් ගුරුතුමාගේ උදව් ඇතිව හරි අවබෝධයෙන් ලියාගන්න
ගුරුතුමාගේ උදව් ඇතිව වර්සිපෝම් කියවමු. ගුරුතුමාගේ උදව් ඇතිව කියවමු. ඔයාලගේ අටවසරේ නංගිල මල්ලිලාට ඉගැන්නුවා දෙමළ විෂය අපි මොකක් හරි පාඩමක් කරන ගමන් ඉදියේ ඒ පාඩමේ ආව පුතේ වාහන සම්බන්ධව. ඒ වාහන සම්බන්ධව ආවට පස්සේ ඔයාලගේ නංගිල මල්ලිලාට කියලා දුන්නා ඇත්තටම මේ ලංකාවට වෙච්ච දේ සම්බන්ධව. හේතුව ජපානය ඊළඟට කොරියාව වගේ වාහන නිර්මාණය කරන රටවල් වල සාමාන්‍යයෙන් අපිට වාහනයක් ගන්න පුළුවන් ලක්ෂ 18කට 17කට වගේ. එහෙ රටේ මෙහාට ඒ වාහනයක් ආවට පස්සේ අපි වරායෙන් ගන්න ඕන පුතේ ලක්ෂ 80ත් ලක්ෂ 90ත් අතර විශාර ගාණක් දීලා. ඒක ලස්සනට පේනවා මට ඇත්තටම මතක් වුණේ ඒක සම්බන්ධව. ඒක අපි වෙන දවසක මම කියලා දෙන්නම් ඇත්තටම ඕක තමයි ගැටලුව. ඉතින් ලංකාව තුල ඇත්තටම මේ ඔයගේ ගැටලු තියෙනවා. ඉතින් අන්න එක තමයි මම කියන්නේ. ඉගෙන ගන්න, ඉගෙන ගත්තොත් ලක්ෂ ගණන් වල වාහන ගන්න පුළුවන්. ලක්ෂ ගණන් වල. ඉතින් හොඳට වැඩ කරමු. විදුහල්පතිතුමාටත් අපි මේ නන්බනොක්කු කියලා තිබහ මේ ලියුමක් ලිව්වනේ. ඒ වගේ අපි ඉදිරියටත් අපේ අධ්‍යාපන රටාව තුළ ලස්සන ලස්සන ලියුම් ලියමු මේ හිනා වෙවි දෙමළ කතා කර කර අපි හරියට ඉගෙන ගමු. හරි අවබෝධයි. බලමු අපි. ගුරුතුමාගේ උදව් ඇතිව කියවමු. වසිපෝම් කියවමු. කඩිද කූරුහලෙයි පොරුත්තමාන ඉඩතිල් එළුදුවෝම් ලියගම් පුතේ. කඩිද කූරුහලෙයි ලියුමේ කොටස් හරි අවබෝධයෙන් ලියා ගන්න. කඩිද කූරුහලෙයි ලියුමේ කොටස් පොරුත්තමාන ඉඩතිල් එළුදුවෝම් ගැලපෙන ස්ථානවල ලියමු. හරි අවබෝධයෙන් ලියා ගන්න. ලියුමේ කොටස් ගැලපෙන ස්ථානවල ලියමු. පොරුත්තමාන ඉඩතිල් වසිපෝම් ගැලපෙන ස්ථානවල ලියමු. මොකද net mini නිදි මතද? ලියාගන්න ලියාගන්න කම්මැලි වෙන්න එපා. ලියන් ලියන් ලියන්. ඔයාවම කම්මැලි වෙලා බෑ. අම්මයි අප්පච්චි බලන් ඉන්නේ ඔයා දවසක හොඳ දැනකට යනවා බලන්න. ඉතින් වැඩ කරන්න ඕන කම්මැලි වෙන්න බෑ. පැහැදිලිද? වැඩ කරන්න ඕන. හොඳට නියමයි. කඩිද කූරුහලෙයි පොරුත්තමාන ඉඩතිල් එළදුවෝම් ලියුමේ කොටස් ගැලපෙන ස්ථානවල ලියමු. හරි. හරි. කිසි කලබලයක් නැහැ. හොඳට දැන් අහගන්න. හරි. හොඳට අහගන්න. මෙහෙමයි. දැන් ඔයාලා බැලුවොත් ඔයාලා ඉගෙන ගන්නවා පුතේ ශරීර අංග පිළිබඳ. ශරීර අංග කියන්නේ මොනවාද? තමන්ගේ ඇඟේ තියෙන කොටස් සම්බන්ධව. මේ බලන්න. කෙස්, මුහුණ, කට, නාසය, ඇස, කන්, බෙල්ල, අත, ඇඟිලි අන්න ඒ විදිහට අපි ඉගෙන ගන්නවා පුතේ ශරීරයේ තියෙන අංග පිළිබඳව. ඔබ ඒක ඉගෙන ගන්නේ 6 වසරේ 5 වෙනි පාඩමේ නිලා පාඩමේ. නිලා නිලා ඕඩිවා. නිල්ලාමල් ඕඩිවා. මොළේ මේලේරිවා. මල්ලි හෙපු කොණ්ඩුවා. අනේ පාඩමේදී තමයි ඔබ ඒක ඉගෙන ගන්නෙ. ශරීරයේ අංග පිළිබඳව. ඉතින් අන්න ඒ වගේ තමයි දැන් ඔයාලම හිතන්න. දැන් සාමාන්‍ය පොඩ්ඩක් හිතන්නකෝ. දැන් ඔන විහිළුවක් කියලා දෙන්නේ. හරිද? දැන් හොඳට අහගන්නවා නේද net me. මෙහෙම දැන් පාඩම කතා කරද්දී මෙහෙම බලන් ඉදී net me හොඳ විහිළුවක් කියනවා කියන විතරයි මෙහෙම. හොඳයි ඉතින්. හොඳයි. හරි හරි අහගන්න 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 හරි. දැන් ඔයාලා පොඩ්ඩක් හිතන්නකෝ. මේ මූණේ මැද තියෙන නහය අතකට වගේ ආවනම් මොකද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ එහෙම? එහෙම වුණොත් මොන වගේ දෙයක් වෙයිද නේද? එතකොට මේ අතේ තියෙන ඇඟිලි පහ මූණ වටේට ආවන මේ හිස කෙස් වටේට ආවන මොන වගේ දෙයක් වෙයිද? අන්න ඒ වගේ තමයි පුතේ ලියුමක් කියලා කියන්නේ. දැන් මෙහෙමනේ අපේ දූල නම් ෆැෂන් න කිව්වොත් ඉතින් කතා කරන්න දෙයක් නැහනේ. සෙරෙප්පු දෙකත් එක පාටින් ඊළඟට අඳින ඇඩ්‍රෙස් කරන ඩ්‍රෙස් කෝඩ් එකත් එක පාටින් ඊළඟට හෙයා කට් එකත් එක පාටින් ඊළඟට මේ විදියට විවිධ ඒ කියන්නේ ෆැෂන් එකනේ. අන්න ඒ වගේ තමයි දෙමළ භාෂාවේ වගේම සිංහල භාෂාවේ පුතේ ලිපි රටාව පෞද්ගලික ලිපියක් වගේම පුතේ රාජකාරී ලිපියකටත් තියෙනවා අනන්‍ය වූ සැකිල්ලක්. මොකද්ද තියෙන්නේ? අනන්‍ය වූ සැකිල්ලක් තියෙනවා. පෞද්ගලික ලිපි ආකෘතියක් බැලුවොත් හොඳට අහගන්න. මේක මම දන්නවා. මෙතන ඉන්න 49 දෙනාම කොයි වෙලාවකවත් සාමාන්‍ය පෙළට දෙමළ තෝරගන්නේ නැහනේ. මම ඒක හොඳටම දන්නවා පුතේ. නමුත් ඔබට සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් ලිපියක් ලියන්න එනවා. ඒක හොඳට දන්නවනේ ඒක.
ඉතින් ඒක නිසා මේක ඉතාමත් වැදගත් වෙනවා සිංහල භාෂාව ප්‍රශ්න පත්‍රයටත් හොඳට අහගන්න පුතේ මෙහෙමයි පෞද්ගලික ලිපියක් බැලුවොත් ඒකෙත් අනන්‍ය වූ රටාවකට තමයි ඒකේ සැකැස්ම නිර්මාණය වෙන්නේ සැකිල්ල මුලින්ම යවන්නාගේ නම යවන්නාගේ නම මම මුලින් සිංහලෙන් කියලා දෙන්නම්කෝ හේතුව තමයි දැන් ඔයාලටම පැහැදිලි අර මුලින් සිංහලෙන් කතා කරපු දේ ඒ විදිහටම ක්‍රියාකාරකමකින් තිබ්බා පාඩම ගොඩනගන්නේ පුතේ පඩි පෙළක ආධාරක පඩි වගේ හරි අවබෝධයෙන් හොඳට ඔළුවට දාගන්න ඉතාමත් වැදගත් පැහැදිලිද හරි අවබෝධයි මුලින්ම යවන්නාගේ නම යවන්නාගේ ලිපිනය ඊළඟට පුතේ දිනය හරි අවබෝධයි ඊළඟට ආමන්ත්‍රණය ඊළඟට අන්තර්ගතය අවසානෙදි පුතේ අවසානය කයෝප්පම් අත්සන හරීම පහසුයි දැන් ඇත්තටම මට මතක් වෙන්නේ 11 වසරේ ගිය අවුරුද්දේ දුවෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් සර් මම ලිපිය පිටු දෙකක් විතර ලිව්වට කමක් නැද්ද කියලා මගෙන් අහනවා අන්තර්ගතේට ඉතින් ලිව්ම එච්චර පිටු දෙකක් ලියන්න තරම් මං ඇයි එහෙම කියන්නේ කියලා ඉතින් සර් දැන් ඔය සර් කියලා දෙන ඒවත් එක්ක අපිට අන්තර්ගතේ පිටු දෙකක් විතර ලියන්න පුළුවන් නේ ලිව්මේ විතර අන්නේ ඒ විදිහට ඇත්තම දරුවන්ගේ ලොකු උනන්දුවක් තියෙනවා ඔයාලා වැඩ කරන්න නිකන් ඉන්න එපා කම්පියුටර් ගේම්ස් ඇත්තටම සෙල්ලම් කරන්න ප්‍රශ්නයක් නැහැ මොබයිල් ගේම්ස් ප්ලේ කරන්න ප්‍රශ්නයක් නැහැ අධ්‍යාපනයේට අංක එක දීලා ඒක තමයි වැදගත් වෙන්නේ අධ්‍යාපනයේ අංක එක හරි අවබෝධයි බලමු අපි හරි හොඳට අවබෝධෙන් මා හරි අවබෝධෙන් අපි දැන් බලමු අච්චු පොත දැන් කියපු දේවල් හොඳට මතක් කරන්න කියපු දේවල් හොඳට මතක් කරන්න බලමු අච්චු පොතේ 106 වෙනි පිටුව බලන්න පුතේ අංක 1 මුහවරි ලිපිනය ලියා ගන්න මුහවරි ලිපිනය මුහවරි ලිපිනය මුහවරි ලිපිනය අංක 1 මුහවරි ලිපිනය ආකාශ් පෙන්සිල් සාප්පිට වේണ്ടാම් ආකාශ් පෙන්සිල් සාප්පිට වේണ്ടാම් පැන්සල කන්න එපා ඉරවිල් රාත්‍රියේදී සෝරු සාප්පිඩුංගල් රැට බක් කන්න නැත්තම් හරි හොඳ නෑ බඩට හරිද පෙන්සිල් සාප්පිට වේണ്ടാම් පැන්සල කන්න එපා ඒක නරක ළමයි හරි අපි බලමු මුහවරි කියන්නේ පුතේ ලිපිනය අංක 2 විලිප්පු කියන්නේ ආමන්ත්‍රණය ලියා ගන්න විලිප්පු ආමන්ත්‍රණය කුලප්පු නෙවෙයි කවිෂ කුලප්පු කියලා නේද ලියුවේ කුලප්පු නෙවෙයි විලිප්පු අංක 2 විලිප්පු ආමන්ත්‍රණය විලිප්පු ආමන්ත්‍රණය විලිප්පු ආමන්ත්‍රණය ඊළඟට උඩල් කියන්නේ පුතේ ශරීරය නමුත් ඔහො ලියන්නේ පා ලියන්නේ පා මේ අහගන්න උඩල් කියන්නේ ශරීරය ඔව් ඒක හරි ලිපියකට ශරීරයක් තියද තියද නෑ නේද නෑ ඒකට මොකද්ද අපි කියන්නේ උඩල් අන්තර්ගත කරුණු හරිම නියමයි කියලා ලියාගන්න හරිම නියමයි කියලා ලියාගන්න එපා අන්තර්ගත විය යුතු කරුණු කියලා ලියාගන්න හරිද අන්තර්ගත විය යුතු කරුණු ඔයාලා හිතන්නේ කොඩි තුවක් උසට වයස කීයක් වගේ ඇති කියලාද තාමෙන්නේ අවුරුදු 21යි තාමෙන්නේ අවුරුදු 21යි පුංචි වයසෙන් රජේ ගුරුවරයෙක් රජේ පාසලක ගුරුවරයෙක් ඉතින් ඔය මම දෙමළ විෂය ඉගෙන ගත්තේ පුතේ පෙර පාසලේ ඉඳන් පෙර පාසල් මට්ටම ඉඳන් තමයි දෙමළ ඉගෙන ගත්තේ ඉතින් ඇත්තටම ලොකු වැඩ ටිකක් කරගත්ත දෙමළ විෂයෙන් ඊට පස්සේ ඩිප්ලෝමා කරගෙන ඉතින් මේ වෙද්දි ඇත්තටම දරුවන් විශාල සංඛ්‍යාවක් දෙමළ විෂයෙන් හොඳ ගමනක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඔයාලා ඇත්තටම ඔන්ලයින් දැක්කල ඔහොම hinaavi වැඩ කරන එක ඇත්තටම හොඳයි. ඇත්තටම හොඳයි ඒතරොට මනසත් පිරිසුදු වෙනවා අධ්‍යාපනයත් ඔළුවට යනවා. හරි අවබෝධයෙන් වැඩ කරමු. ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්. මම ඒකයි කියන්නේ. මම ආපු පාර මම දන්නවා. වරදින සම්භාවිතාවක් ඇත්තෙම නැහැ පුතේ. වරදින සම්භාවිතාවක් ඇත්තෙම නැහැ. මම A level කරේ biology වලින්. උසස් පෙළ කරේ bio වලින්. ඉතින් බයෝ වලින් කළා මම ටියුෂන් ශේෂ්ඨට යගේම ටීචින් පත්වීමක් කරද්දි මට ගොඩාක් අය ඇනුම් පද කිව්වා. ඔව් මම දිස්ත්‍රික් 187 මාතර දිස්ත්‍රික්කේ බයොලොජි කළා දිස්ත්‍රික් 187. නමුත් මම විශ්වවිද්‍යාල ප්‍රවේශයකට ගියේ නෑ පුතේ. මම ඩිප්ලෝමා එක කළා සේච්ඡා ගුරුවරයෙක් විදිහට තමයි මුලින්ම පාසලට ඇතුළත් වුනේ. ඊට පස්සේ ඇතුළත් වෙලා ඒ කාලේ ඇතුළත තමා මම මගේ
දෙමළ විෂය සම්බන්ධ දැනුම උපාධි ඩිප්ලෝමා එක ඊළඟට යෞවන සමාජ ඒකෙන් ලබා දෙන ඩිප්ලෝමා එක ඒ හැම දෙයක්ම කරගත්තේ පාසල තුලින්. ඉතින් මම මේ වෙදී අවුරුදු 21ක් වෙන පුංචි කාලේදී පාසල් ගුරුවරයෙක්. ඉතින් ඔයාලත් වැඩ කරන්න වැඩ කරොත් හොඳ ගමනක් එන්න පුළුවන්. මේ විෂය ඉතාමත් වැදගත් පුතේ. ඉල්ලුමක් හැදෙනවා ඉදිරියට. හේතුව තමයි දැන් ගොඩක් අය ඉංග්‍රීසි පස්සෙනේ දුවන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඔයාලා දැන් දෙමාපියන් බැලුවොත් ඉංග්‍රීසි කරගන්න එහෙමනේ කියන්නේ. ඉංග්‍රීසි ගණන ගන්න. ඔව්. ඉංග්‍රීසි වැදගත්. නමුත් ලංකාව තුල ඉදිරියට ඔන දැන් අද කිව්වා කියලා හිතාගන්න දෙමළ විෂයට ලොකු ඉල්ලුමක් එනවා ඉදිරියට. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ වෙද්දි දකුණු පළාත තුල විතරක් මම පුතේ මම මාතර මාතර මාකඳුර තමයි සර්ගේ ප්‍රධාන ආයතනයේ තියෙන්නේ. මාකඳුරකම බය වෙනවනේ නේද? මාකඳුරකම බය වෙනවනේ ඉතින්. ඒ වගේ තමයි ඉතින් පොඩි තුමක් සර්. අහගන්නකෝ. දකුණු පළාත තුල විතරක් පාසල් වල දෙමළ ගුරු පුරප්පාඩු පුතේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඔබට අඩු වයසෙන් හොඳ ගමනක් යන්න පුළුවන් මේ විෂය හොඳට ධාරණය කරගත්තොත්. හොඳ හයියක් හදාගන්න. මම අනිවාර්යෙන් ටාගට් එකට යනවා. පුරු කියන්න ඕනේ නෑනේ. මගේ පුංචි කාලේ ඉඳන් ආසාව තිබ්බ වෛද්‍යවරයෙක් වෙන්න. පුංචි කාලේ ඉඳන් වෛද්‍යවරයෙක් වෙන්න තමයි ආසාව තිබ්බේ. මම ඔයාලට කියන්නේ 6 7 8 නංගිල මලියට ඕමුකුත් කියන්නේ නෑ. ඔයාලා 9 වසරේ 10 11 කඩයිම් විභාගයක් Tamanට ශක්තියක් එන්න ඕන මම වැඩ කරන්න ඕන කියලා. ඒක හදාගමු. අනිවාර්යෙන් හදාගමු. මේක අපිට වැදගත්. ඒක වැදගත් වෙනවා. මගේ පුංචි කාලේ ඉඳන් ආසාතිපේ වෛද්‍යවරයෙක් වෙන්න. ඉතින් ඒකට යන්න බැරි වුණා. බුරු කියන්න ඕනේ නැහැ ඉතින්. මට කියන්න පුළුවන් ඕ මට ගියා නමුත් මං ඉන්දියේ නෑ ආවෙම කියලා. එහෙම නෙවෙයි. යන්න බැරි වුණා පුතේ. ඉතින් අදටත් ඒක සම්බන්ධව දුකක් නැහැ. නා රිසල්ට්ස් ආවට පස්සේ දිස්ත්‍රික් 187 ඔබ දන්නවනේ ඉතින් මාතර දිස්ත්‍රික්කේ වගේ තරඟකාරී දිස්ත්‍රික් එක මුල් 50ටවත් එන්න බෑ. ඉතින් ඒ කියන්නේ මෙඩිකල් ෆැකල්ටි යන්න බෑ. නමුත් මම අද තෝරගත්ත පාත් එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් පුතේ ඔයාලත් හැම දෙයක්ම හම්බෙන්නේ හොඳට කියලා හිතලා වැඩ කරන්න. ඉතින් මම ඒක නිසා මම කොයි වෙලාවකවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව. ඉතින් මෙතන ඇත්තටම හොඳ තැනක් වැඩ කරනවා නම් ඉතින් පුතේ හරි අවබෝධයෙන් වැඩ කරන්න. දැන් ඔයාලටම පේනවානේ සර් භාෂාවයි හැම දෙයක්ම ගලපලා කියන විදිය. ඉතින් ඔවා ඉතින් අවශ්‍ය දේවල් ඔයාලට වැදගත්. හරි අවබෝධයෙන් අපි වැඩ කරමු. හරි අවබෝධයෙන්. බලමු අපි ඊළඟට උඩල් කියන්නේ අන්තර්ගත විය යුතු කරුණු. බලන්න ඊළඟ එක පුතේ මුඩියු කියන්නේ අවසානය. ලියාගන්න. මුඩියු කියන්නේ අවසානය. මුඩියු කියන්නේ අවසානය. මුඩියු කියන්නේ අවසානය. ඊළඟට ඔප්පම් කියන්නේ පුතේ අත්සන. ඔප්පම් කියන්නේ අත්සන. ඕක මෙතනදී ඔප්පම්. නමුත් 10 දී 11 දී අපි ඉගෙන ගන්නේ කයෝප්පම් කියලා. කයෝප්පම් කියලා. ඔයාලගේ මං අහනද ප්‍රශ්නයක්. කයි කියන්නේ මොකටද? කයි කියන්නේ අත. කයි කියන්නේ අත. මේ තියෙන්නේ අත. එතකොට මේ මොනවාද? මේ මුදු නෙවෙයි හරිද? මුදු නෙවෙයි. මේ 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 දේ තියෙන්නේ විරල් ඇඟි ඇඟිල්ල විරල් කියන්නේ පුතේ ඇඟිල්ල විරල් හල් ඇඟිලි අත අතින් ලබනු ලබන සටහන කයෝප්පම් අත්සන හරි අවබෝධයෙන් ඔය ටිකේ දැන් තේරුම් ටික හරි දැන් හරිනේ ඒක හරි දැන් පෙල්ල ගන්න අච්චු පොතේ 105 වෙනි පිටුව හරි අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා නිදිමතක් වගේ එනවාද දැන් නම් නිදිමත වෙන්න විදියක් නැහැ හොඳට කතා අහහනේ අපි දෙමළ ඉගෙන ගන්න. කොහොමද තමයි වැදගත් වෙන්නේ? භූගෝලය වගේ සිටිය මාර ලකුණු කරලා දෙමළ ඉගෙන ගමුද? එහෙම පුළුවන්ද? එහෙම බෑ ඉගෙන ගන්න. ඔන්න ඕක තමයි ලංකාවේ අධ්‍යාපන රටාවේ තියෙන වැරද්ද. දෙමළ ගුරුවරු ඇත්තටම ගොඩක් අපිත් එක්ක වැඩ කරපු අය ගොඩක් ගෙදරට වෙලා ඉන්නවා පුතේ කැම්පස් අපේක්ෂා කරමින්. ඕක තමයි හැටි ඉතින් කරන්න දෙයක් නැහැ. වැඩ කරමු ඉතින් ඔයාලවත් ඉගෙන ගත්තොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒක නිසා කියන්නේ. ඒක නිසා මං ආපු පාර මම දන්නවා වරදින සම්භාවිතාවක් නැහැ. වැඩ කරන්න. හරි අවබෝධයි. හරි. අච්චි පොතේ 105 වෙනි පිටුව බලමු ක්‍රියාකාරකම් අංක 2. හරි අවබෝධයෙන් කිසි කලබලයක් නැහැ. හරිම නියමයි, පට්ට නියමයි කියලා අපි බලමු. හරි. පින්වරුම් අට බලන්න. පින්වරුම් අට්ටේ හලයි වාසිප්පෝම්. පින්වරුම් අට්ටේ හලයි වාසිප්පෝම්. කලන්දුරේ යාඩුවෝම්. බලන්න පුතේ. පින්වරුම් පහත දී ඇති ලියාගමු. පහත දී ඇති අට
வார்த்தைகளை வாசிப்போம் காட்பத் கியவமு பஹத தியதி காட்பத் கியவமு பஹத தியதி காட்பத் கியவமு கலந்துரையாடுவோம் சாகச்சா கரமு கலந்துரையாடுவோம் சாகச்சா கரமு கலந்துரையாடுவோம் சாகச்சா கரமு ஹர் දැන් ඔබට මොනද මතක් වෙන්න ඕන සර් අර ක්‍රියාකාරකමන කලින් මොකන්ද කිව්වේ ආ ශරීරයේ අංග ගැන ඔව් සර් මුලින්ම කිව්වේ ශරීරයේ තියෙන අංග ගැන සර් ශරීරයේ තියෙන අංග ගැන තමයි කිව්වේ ඉතින් එහෙම කිව්වට පස්සේ සර් කිව්ව නේද කේස් නහය කන මූණ අන්න ඒ විදියට ඊට පස්සේ සර් පෙන්වුව නේද මේ ඇඟිලි පහ ඔළුව වටේට තිබ්බනම් මොකද්ද වෙන්නේ මොකද්ද වෙන්නේ ियाकारिंदागे සියල්ලම ලියන්න ඕනේ නෑ මගේ පුතේ ඉංග්‍රීසි අකුරු ටික විතරක් ටග් ගාලා ලියන්න හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ලියන්න පැහැදිලි නැද්ද පැහැදිලිුන් නැද්ද හරි මම කියන්නම්කෝ අයිමා මේ බලන්න මේ 105 වෙනි පිටුවේ තියෙනවා මේ කාඩ්පත් ටික මේ තියෙන්නේ මේ ඒ ටිකේ ඉංග්‍රීසි අකුරු ටිකක් තියෙනවා ඔබට ඒක පැහැදිලි එතකොට ඊළඟ පිටුවේ දැන් අපි කතා කරපු මේ ක්‍රියාකාරකමේ මෙන්න මේ විදියට අංක දාලා හිස් තැන් ටික දාලා තියෙනවා. අන්න ඒ අංක වලට ගැලපෙන නිවරදි පෙළ ගැස්මින් යුතුව අපේ දරුවෝ ටික අර කලින් තියෙන මේ කාඩ් පත් වල තියෙන අංක ටික හරි අවබෝධෙන් දාන්න අර ක්‍රියාකාරකම තුල. දෙන්නම් විනාඩි 5ක් ඉක්මන් ඉක්මන් කරන්න හරි අවබෝධෙන් ගොඩක් කැමටි කොන් කරමුද මොකද ගොඩක් අය කැම ඕන් කරලා වැඩ කරනවා ඉතින් සෑඩ බලා ගන්න පුළුවන් එතකොට වැඩ කරන්නේ කවුද නැත්තේ කවුද කියලා වැඩ කරන්නකෝ ඉක්මනට හරි අවබෝධයෙන් වැඩ කරමු අපි හොඳට වැඩ කරමු एक क्रियाकार का मकल्ला हैंड रेस एक दान पुते Mm-hmm.
හරි අවබෝධෙන් ලියන්න. දැන් මම පුංචි දෙයක් ඔය තා පුංචි විහිළුවක් කරන්නද? පුංචි විහිළුවක් කියන්නේ විහිළුවක් කියලා කියන්නේ විහිළුවක් නෙවෙයි. වැදගත් දෙයක්. දැන් අද ඔයාලා ඔක්කොම දන්නවා අද ශ්‍රී ලංකාවයි සවුත් අප්‍රිකාවයි මැච් එකක් තියෙනවා. හරිද? ඒක දන්නවනේ දැන් සාමාන්‍යයෙන් බෝයිස් වුණාට පස්සේ ඕක බලන්නේ අපිත් ඒ ඉඩක් ආව වෙලාවට අනිවාර්යෙන් YouTube එකේ හැටක් ගාලා බලනවා කොහොමද ස්කෝ එක හරි බලනවා. දැන් මම ඒක පොඩ්ඩක් බැලුවේ හවස ක්ලාස් එක වෙලාවේ මම පොඩ්ඩක් බැලුවේ ඒක බලද්දි හොඳ කමෙන්ට් යනවා දැන් මැච් එක දැන් ඔයාලා වැඩේ කරන අතරේ පුතේ ඕක කියන්නේ හරිද? හොඳ කමෙන්ට් යනවා මුන්ට නිකන් සල්ලි දෙන්නේ අපරාධනේ මුන් වෙනුවෙන් සල්ලි දෙන්නේ අපරාධනේ يعني ක්‍රිකට් සෙල්ලම් කරන අයට සල්ලි දෙන්නේ අපරාධ කියලානේ කියන්නේ දැන් දැන් බෝල් 24ට ලකුණු 41ක් ගහන්න ඕන දැන් හොඳ කමෙන්ට් යනවා අපේ යක්ක පුතුන් ඉතාමත් හොඳයි අපේ යක්ත යක්ත පුතුන්ට බැන්නේ අපි අඩුපාඩු හදාගන්න අන්න ඒ විදිහට ඇත්තම මේ මට hina ගිය මං එක දැක්කට පස්සේ මං ඒක ඔයාලටත් කිව්වේ හරි විහිළුවක් කරේ නිදිමත නෑනේ වැඩ කරමු වැඩ කරමු තාවෙලාව තියෙනවා වැඩ කරන්න වැඩ කරන්න මම තමයි ඉගෙන ගන්න ඕන ඇත්තම කියන්නේ අපි අවබෝධයෙන් වැඩ කරමු කො අනිත් අය මං කරා හරි නේද? තව විනාඩියක් දෙන්නද? ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්නකෝ සීලු දෙනාම. එතකොට සර් දන්නව ඔයාලා වැඩ කරලා ඉවරද නැද්ද කියලා. ඔක ලේසි. මම ඒක නිසා තමයි ඔයාලට ඒක නිසා කියන්නේ පුතේ බය වෙන්න එපා කිසි දෙයකට. මම මේ වගේ පාඩම් ඔයාලට කරන්න කලින් මං 10 පාරකට 15 පාරකට වඩා කළලා තියෙනවා. ඉතින් මම දන්නවා මොනවාද අපේ දරුවන්ගේ අඩුපාඩු. ඉතින් ඒක තමයි අර විලිප්පු ලියන දෙන අපේ දරුවෝ සමහර අය ලියාගන්නේ කුලප්පු කියලා. ඉතින් ඒක නිසා තමයි මම අර මේ දරුවෙක් කේම ලිව්වා කියලා කියන්නේ. ඉතින් මේක බය වෙන්න එපා වැඩ කරගමු. හරි අවබෝධ වැඩ කරමු. හරි. අපි එහෙනම් පාඩමට යන්න. හරි. අපි බලමු එහෙනම්. හරි. අච්චුපතේ 105 වෙනි පිටුව බලා ගන්න. ක්‍රියාකාරකම් අංක 2. අපි මුල ඉඳන් පුතේ සාකච්ඡා කරගෙන යන් කාඩ්පත් ටිකේ තියෙන ටික. හරි. ඔබට මතක ඇති මුලින්ම කොළිතුවක්කු සර් කිව්වා ලිපියක ආකෘතිය ලියද්දි මොකක්ද මුලින්ම ඇතුළත් වෙන්න ඕන යවන්නාගේ නම සහ ලිපිණය. ඒ ඒක පොඩ්ඩක් Tamange mind එකේ තියාගෙන අපි යන් මේ කාඩ් පත්‍ර ටික මුලින් තේරුම් ටික බලන්න. අංක 1. කේ ජනනී ඉල 45 කොයිල් වීදි කණ්ඩි. කණ්ඩි කැන්ඩි කියන්නේ ඉංග්‍රීසියෙන්. හරිද? කැන්ඩි කියන්නේ ඉංග්‍රීසියෙන්. කණ්ඩි 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 බලන්න ලියාගමු තේරුම කේ ජනනී අංක 45 හරි අවබෝධෙන් ලියාගන්න කේ ජනනී අංක 45 කෝයිල් වීදි කෝවිල වීදිය හරි අවබෝධෙන් කෝවිල වීදිය කණ්ඩි මහනුවර කණ්ඩි මහනුවර ඔක හරිම නියමයි පුතේ දෙමළ භාෂාව තුල පොඩ්ඩක් ඔයාලා හොයලා බලන්න හම්බන්තොට කියන්නේ කොහොමද කියලා හයන්න නෙමෙයි කියන්නේ දෙමළ භාෂාවෙන් අයන්න අයන්න අම්බන්තොට අම්බන්තොට හම්බන්තොට අම්බන්තොට වෙනවා කතන භාෂාවෙන් කතා කරද්දී හරි අපි බලමු බලමු B කොටස ඉප්පඩික්කු මෙයට හරි අවබෝධෙන් ලියා ගන්න ඉප්පඩික්කු මෙයට මෙයට උංගල් නන්බි ඔබේ යහළුවද ලියන්න එපා වැරදි ඔබේ යහළුවා නෙමෙයි පුතේ හොඳට මතක තියාගන්න සාමාන්‍ය පෙළ 2016ෙන් 2016 ඉඳන් 16 17 18 19 අලුත් සිලබස් එකත් එක්ක ප්‍රශ්න රටාව පුතේ වෙනස් වුණා. ඒ සිලබස් එකට කලින් හොඳට අහගන්න මගේ පුතේ. ඒ සිලබස් එකට කලින් සෑම ප්‍රශ්න පත්‍රයකම අහලා තියෙනවා ස්ත්‍රී සහ පුරුෂ නාම පිළිබඳව නන්බන් කියන්නේ මිතුරා. එතකොට නන්බි කියන්නේ කවුද?
යෙහෙලිය හරිය අවබෝධයෙන් මතක තියාගන්න ඔය MCQ point බලන්න ඉපඩික්කු මෙයට උංගල් නන්බි ඔබේ මිතුරිය නැත්තම් යෙහෙලිය කේ ජනනි හරිය අවබෝධයෙන් කේ ජනනි බලමු C එක C නීංගල් අනුප්පිය කඩිදම් කිඩෙයිත්තදු නීංගල් අනුප්පිය කඩිදම් කිඩෙයිත්තදු ඔන්නෝය වාක්‍ය සාමාන්‍ය පෙළ ඔයාලගේ අයියලක්ලාට බොරුවට හරි ලියන්න කියලා තියෙන්නේ ඇයි කොහොම හරි ලකුණුනේ ඕනේ අපිට යාළුවා ලිපියක් එව්වත් නැතත් නීංගල් අනුප්පිය කඩිදම් කිඩෙයිත්තදු හැම ලියුමකම තියෙනවා ඔය වාක්‍ය ඇයි කොඩිතුවක් උස මොකක් හරි කිව්වොත් දරුව පාඩම් කරනවා නීංගල් අනුප්පිය කඩිදම් කිඩෙයිත්තදු ඔබ ඒ වූ ලිපිය ලැබුණා ලියාගම් පුතේ නීංගල් අනුප්පිය කඩිදම් කිඩෙයිත්තදු ලියාගන්න ඔබ යැවූ ලිපිය ලැබුණා ඔබ යැවූ ලිපිය ලැබුණා ඔයි ඔයි වගේ දේවල් දිනනවා ඉතින් ඔයි වගේ හොර උපක්‍රමයක් සර් කියලා දෙනවා හොර උපක්‍රමත් විභාගවලට ලකුණු දාන්න විදිය කියලා දෙනවා ඉතින් වැඩ කරන්නේ නැහැ කි ඒක කියලා කියන්නේ මේ වගේ පුංචි දෙයක් කොඩිතු අක්කුසගේ හොර උපක්‍රමත් හරියට පේපර් වලට යොදාගත්ත කියලා කියන්නේ අයි හරිම නියමයි ඉතින් අපි බලමු ඊළඟ එක D කොටස නීංගල් කණ්ඩික්කු වරුවදාහ කූරි බලන්න නීංගල් කණ්ඩික්කු වරුවදාහ කූරි නීර්හල් බලමු පුතේ නීංගල් කණ්ඩික්කු ඔබ නුවරට ලියාගමු මගේ පුතේ ඔබ නුවරට ඔබ නුවරට නීංගල් කණ්ඩික්කු වරුවදාහ කූරි නීංගල් ඔබ නුවරට එන බව ඔබ නුවරට එන බව සඳහන් කර තිබුණා 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 ඊළඟට නම්බර්හලෙයුම් කූටි කොඬු වාරුංගල් නම්බර්හලෙයුම් යහලුවනොත් හරිම නියමයි කියලා ලියාගමු යහලුවනොත් නම්බර්හලෙයුම් යහලුවනොත් යහලුවනොත් කූටි කොඬු වාරුංගල් එක්කගෙන එන්න යහලුවනොත් එක්කගෙන එන්න ලස්සන විහිළුවක් තැල්ල තමයි පන්ති ඉවර කරන්නේ හරිද හරි ආවද මට දැන් ඒක මතක්ුනේ මේ සාමාන්‍ය පෙළ පන්තිය කරපු කතාවක් කරපු පාඩමක් කරගෙන මේ ලියුම් පාඩම කරන් යද්දී ආපු පුංචි විහිළු තැන මම ඒකත් කියලා පන්තිය නතර කරනවා මේක ඉවර කළා හරිද බය වෙන්න එපා බලන්න F එක නාන් නැලම් මම හොඳින් මගේ පුතේ ලියාගමු නාන් නැලම් මම හොඳින් F එක නාන් නලම් මම හොඳින් නාන් නලම් මම හොඳින් නාන් නලම් මම හොඳින් ඊ එක බලමු උංගල් සුහම් එපඩි ඔබේ සැපසනීප කොහොමද ඊ එක උංගල් සුහම් එපඩි ඔබේ සැපසනීප කොහොමද ඔබේ සැපසනීප කොහොමද ඊළඟට ජී එක බලන්න අන්බුල්ල නන්බි ගීතාවුක්කු අන්බුල්ල නන්බි ගීතාවුක්කු ලියාගමු ආදරණීය මිතුරිය ගීතාට අන්බුල්ල නන්බි ගීතාවුක්කු ආදරණීය මිතුරිය ගීතාට ඔන්න අන්තිම වාක්‍යයත් ඒ වගේම තමයි. තේරුම ලියලා අපි බලමු මොකක්ද කියලා. උංගල් සුහත්ටික්කු ඉරේවන් දුනේයි. උංගල් සුහත්ටික්කු ඔබේ සුවයට ලියාගමු. කාලියම්මගේ සරණයිද?
உங்கள் சுகத்திற்கு இறைவன் துணை ஒபே சுவையட தேவி பிஹிட்டாய் ஒபே சுவையட தேவி பிஹிட்டாய் தருவனே மிகமாய் ஹரிது දැන් සේරර මුලිනුත් කිව්වනේ යාළුව ලියුමක් එව්වත් එකයි අපිට නැතත් එකයි මීංගල නුප්පිය කඩිතම් කිඩෙයිත්තු කොහෙන් බැලුවත් ඒක ලියලා දෙනවා හැම ලියුමකම ඒ වගේම තමයි සර් තව කියන පුංචි හොර වැඩක් තමයි විභාගෙට යද්දී ඕනම ලියුමක රාජකාරි ලිපිවල ලියන්න බෑ හරිද පින්සිවට ලියන්න පුළුවන්ද ඔබේ සුවයට දීපිහිටයි කියලා එහෙම ලියන්න පුළුවන්ද එහෙම ලියන්න බෑ අර සර් කිව්ව වගේ තමයි ඇඹුල් නන්බණුක්කු අධිපරට ලියනවා ඇඹුල් නන්බණුක්කු කියලා. එහෙම ලියන්න පුළුවන්ද? බෑ. අන්න ඒක පිළිමද අවබෝධය තියාගන්න ඕන. පෞද්ගලික ලිපියක් ආපු ගමමයි ඔයාලගේ අයියලා අක්කලාට කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට කිසි දෙයකට බය වෙන්න එපා පුතේ. අවසානයේදී ලියන්න ඕන ඔය තියෙන විදියට. උංගල් සුහත්තික්කු රෙවන්දුනේයි. උංගල් සුහත්තික්කු රෙවන්දුනේයි. ඔබේ සුවයට දෙවි පිහිටයි. හතුරෙක් වුණා ප්‍රශ්නයක් නෑ. අපිට ඕන මොනවද? ලකුණුනේ. අපිට ඕන ලකුණු. ඔබේ සුවයට දෙවි පිහිටයි සතුරෙක් වුණත් ඔබේ සුවයට දෙවි පිහිටයි හරි දැන් මට මතක් වෙනවා මේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයක දරුවෙක් ලියලා තිබ්බ එක හරි පේපරේ හදපු එක පොඩි නයා කාපිය පේපරේ බලන එක ලොකු නයා කාපිය හරි දැන් ඒ කියන්නේ දරුවන්ගේ ඇත්තට මේ පේපරේ ලියනලා වෙන මානසික චින්තනය දැන් මම මේ වෙද්දි ඩිප්ලෝමා එකක් කරගෙන යනවා පුතේ මේ මනෝවිද්‍යාත්මක සම්බන්ධව ඉතින් ওই දරුවන්ගේ පේපර් ලියන්නේ එන මේ චින්තන සම්බන්ධව තමයි ඇත්තම ඒක බලද්දි ඇත්තම අපි ගුරු විදිර hina වෙනවා දැන් මගේ පේපර් වලත් සමහර ලියලා දිනවා කට්ටිය ඒ කියන්නේ දැන් සර් පන්ති කියන දේනේ ලියනවා පේපරේ හදපු එක පොඩි නයා කාපිය පේපරේ බලන එක ලොකු නයා කාපිය එහෙම තමයි කියන්නේ ඒ අය හිතන් ඉන්නේ ඒ බයට හරි සර් ලකුණක් හරි දෙයි කියලා මම නම් එහෙම දැන් මම මගේ පන්තියේ පේපර් එහෙම බලද්දි දැන් මට පෙන්නන පේපර් බලන අය මම කියන්නේ තව ලකුණක් අඩු කරන්න තව ලකුණක් අඩු කරන්න කියලා තමයි කියන්නේ හරි බලන්නකෝ අන්තිම එක උංගල් සුහත්තික්කු ඉරවෙන්දුනේ සතුරෙක් තුනක් ප්‍රශ්නයක් නෑ ඔයාලා ලියන්න උංගල් සුහත්තික්කු ඉරවෙන්දුනේ ඔබේ සුවයට දෙවි පිහිටයි හරි අවබෝධයි අපි බලමු කොහොමද අරකට අදාළ වෙන්නේ කියලා දැන් ඔබටම පැහැදිලි සර් මුකුත් කියන්න ඕනේ නැහැ පුතේ දැන් ඔබටම පැහැදිලි මේ ක්‍රියාකාරකම් ටික කොච්චර වින්දනාත්මකව ඉගෙන ගත්තද කියලා පැහැදිලිනේ ඉතින් ওই විදිහට තමයි පොඩි තුවක් උසයක දෙමළ ඉගෙන ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙමයි හරි අවබෝධයෙන් වෙලාවට සම්පිත සම්බන්ධලා වැඩ ටික කරගන්න. ඔන්න අද කරා ලස්සනට පෞද්ගලික ලිපි සම්බන්ධව අපිට ලබන සතියේ තියෙනවා ඉතාමත් වැදගත් ටිකක් ඒ තමයි පුතේ රාජකාරී ලිපි සම්බන්ධව ඉතාමත් වැදගත් මේ පාඩම කලින් කරා ඒක මම දන්නවා නමුත් මෙහෙම ඔයාලට විහිළු කර කර කියලා දුන්නේ නැහැ හේතුව තමයි අපි ඒ දවස්වල කරගත්තේ කොහොම හරි ඉක්මනට වැඩ ටිකක් කරගන්න ඔයාලා දන්නවා පරක්කු වෙලා තමයි පුතේ කොඩි තුවක් උසයක වැඩ ආරම්භ කරේ ඉතින් ඒක නිසා ඒවත් එක්ක අපි පිමි පනින්න ඕන ඉතින් ඒක නිසා දැන් කතා කරා පෞද්ගලික ලිපි සම්බන්ධව පැහැදිලිව ඔබට දැන් පැහැදිලි කොහොමද පෞද්ගලික ලිපියක් හරි අවබෝධෙන් ලියන්න බැරි වුණා ප්‍රශ්නයක් නෑ සැකිල්ල දන්නවා නම් ඒ හොඳටම ප්‍රමාණවත් හරි මොන දැන් විහිළුව කරන්න හදන හරිද අහගන්නකෝ මෙහෙමයි දැන් ඔබම දන්නවා දැන් අපි ක්‍රියාකාරකම් අංකයේ කතා කරා අයියා අම්මණි කියලා එකක් අයියා අම්මණි මහත්මයා මහත්මිය මහත්මයා මහත්මිය ඔව් මහත්මයා මහත්මිය තමයි විහිළුවක් නෙමෙයි මේක අර පොඩ්ඩක් අර hina යන පොඩ්ඩක් කියන දෙයක් හරිද දැන් ඔයාලා 9 වසරේ නින්නේ දැන් ඔයාලට දැන් සාමාන්‍යයෙන් බස් එකේ වගේ යද්දී ඇහිලා තියෙ මෙහෙම අර ආදරණීය කුරුල්ලෝ දෙන්නෙක් කතා කරන්නේ මම දන්නේ නැහැ මං තාම තනි කඩේ මං ඔබ දන්නේ නැහැ හරිද හරි කියන්නේ මගේ චූටි මැණිකේ සුදු හාමිනේ මැණිකේ රත්තරන් හාමිනේ අන්න එහෙම කියන වගේ දෙමළ භාෂාවෙත් පුතේ ලස්සනට භාවිත කරන්න පුළුවන් වචන තමයි අම්මණියා අයියා. එහෙම කිව්ව මොකක් වෙයිද? සාමාන්‍යයෙන් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න. මගේ සුදු හාමිනේ කියන තැනකට අම්මණියා කියලා කිව්ව මොකක් වෙයිද? දෙමළ දන්න කෙනෙක් නම් අම්මණියා. එයාත් කියනවා අයියා. හරිම ලස්සනයි. ඔයාලා දැකලා නැහැ. මම
යාපනයේ මගේ අපේ සර් එක්ක මම ගියා සර් අඳුරන මේ නෑදෑ ගෙදරක ඉතින් ඒ ගෙවල්වල ඇත්තටම මාරම ලස්සනයි පුතේ ඔයාලට පුළුවන් නම් මේ කොරෝනා කාල සීමාව පොඩ්ඩක් අවසන් වුණාට පස්සේ පොඩ්ඩක් ගිහිල්ලා පුළුවන් ඒ වගේ තැන්වල බලන්න හරිම ලස්සනයි ඒ දෙමළ දරුවන් පුංචි අය පුංචියගේ ළඟ මේ මගේ ළඟක් තියෙනවා මම ඒකත් පෙන්නනම් මේ වෙලාවෙම මේ වගේ පුතේ ඝන දෙයි පිළිමයක් තියෙනවා තමන් වැඩ කරන තැන මේ බලන්න ඝන දෙයි පිළිමයක් තමන්ගේ ඒ කියන්නේ පාසලේ හැම දරුවෙක්ගේ ගාවම මේ ඝන දෙයි පිළිමයක් තියෙනවා මමත් මේ එහෙන් ගෙනාව පිළිමයක් තමයි ඉතින් මේ ඒ අයට සල්ලි නෑ පුතේ බොරු කියන්න ඕනේ නෑනේ සල්ලි නෑ ඒ මහලවර නමුත් සංස්කෘතිය නම් මාරම ලස්සනයි මාරම ලස්සනයි YouTube එකේ පොඩ්ඩක් ඕනනම් ගහලා බලන්නකෝ තමිල් වෙඩින් ඒ කියන්නේ තමිල් වෙඩින් කියලා දෙමළ මගුල් උත්සවයක් කෙසෙල් ගහක් අඹ ගහක් ගෙදර ඉස්සරහින් දාලා තියෙනවා ගහලා තියෙනවා කැනත් එක්ක එල්ලෙන්න මාරම ලස්සනයි හදවතට වදිනවනම් හරිම ලස්සන සංස්කෘතියක් තමයි පුතේ දෙමළ කියලා කියන්නේ ඇත්තටම ආසයි හරි අවබෝධයෙන් වැඩ කරන කෙනෙකුට මම ඇත්තටම ගොඩක් මාස දෙකක් මේ දෙමළ සංස්කෘතියට ඉතින් ඔයාලත් හරි අවබෝධයෙන් වැඩ කරන්න. ඔයාලටම දැන් පැහැදිලි ඇති පුතේ භූගෝලය වගේ සිතියමක් ලකුණු කරන විදිහට අපිට පුළුවන් දෙමළ ඉගෙන ගන්න බෑ. අහම පොඩ්ඩක් ගෙදරදී අම්මට එහෙම කතා කරලා බලන්න. අම්මනියා අයියා අම්මනියා කියලා කතා කරලා බලන්න. පුරුදු වෙන්න. මම ඔයාලගේ අයියලක්ලාට හැම තිස්සෙම කියන්නේ සමහර අය එනවා රාජ්‍ය සේවක පන්ති වලට මටත් වඩා වැඩිමල්. නමුත් පන්ති අවසන් වෙලා යද්දි මට දන ගහලා වඳිනවා. ඒ කියන්නේ ඒ තරමට අපි පන්තිය තුල හදා ගන්නවා. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. අනිත් දේ මම පන්ති අවසන් කරන්නම් තව පුංචි දෙයක් කියලා මගේ ඇකඩමිය තුල පන්ති වැඩිම ලකුණු ගන්න දරුවන්ට දෙන්නේ බුදු පිළිමයක්. බුදු පිළිමයක්. ලංකාව තුල කවුරුවත් දෙමළ පන්තිවල එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි කසුන් සර්ගේ ඉල්ලියෝ මත මම ඔයාලගේ ක්ලාස් එකට ඔයාලගේ 6 7 8 9 ක්ලාස් වලට සම්බන්ධ වුණා. ඉතින් පුතේ වැඩ කරගන්න හරි අවබෝධයෙන්. එහෙනම් ඔන්න පෞද්ගලික ලිපි අපි හරි අවබෝධයෙන් ඔළුවට දාගත්තා විදුහල්පතිතුමාටත් ඇඹුල් නන්බණුක්කු කියලාම ලියුමක් ලිව්වා පැහැදිලිනේ අන්න ඒ විදියට අපි එහෙනම් ලබන සතියේ රාජකාරි ලිපි වලින් හම්බෙමු මේ පාඩමට අවසානයක් ගන්න එහෙනම් පුතේ අද අපි පන්තිය නතර කරමු වණක්කම් ආයුබෝවන් මුන්මණිහල් තුනේ තෙරුවන් සරණයි සියලු දෙනාම පරිස්සමින් ඉන්න බුදු සරණයි පුතේ